පහන් සිලුවසේ අලුත්වවී තල්වන ජීවිත සිලුව. පන්සිල් මළුවන්සි මළුව සුබෝධෑසන ඔබට කලනුමිතුරන් මොුණ ගැසෙන ඔබ කරපු හොඳ ඔබට සිහිපත්වන. සුන්දර සැනසිලිදායක දවසක් වේවා කියල ප්‍රාර්ථනා කරනවා. මං කියපු දේ ඒ ඔබේ ජීවිතය ඇතු ලේ. මේ මුොහොතේන්දල යථාර්ථයක් පවට පත්වවෙන්නේ කර්මය කර්ම පල විශ්වාස කරන ඒවගේම සම්මා සම්බුදුරජාණන් වහන්සේ සියල්ල දන්නා බව ප්‍රත්්‍යයක්ෂයෙන්ම අවබෝධ කරගන්නට උත්සාහ කරන තමන්ගේ සිත්තා තමන්ගේ පනටත් වඩා උමනාවේ නාරක්ෂා කරගන්නට උත්සාහ කරන එහෙම කෙනෙක් නම් තමයි ඔබ. අපි උත්සා කරන්න ඕනේ එතැනට යන්න ඒ උත්තුම් අරමුණ පෙරදරි කරගෙන තමාහෙ අදත් සිරසෙෆම් පන්සෙල් මලුඇදි මාඔබව මුණගැහුණේ බොහෝ කාලේකට පස්සේ මට උන්වහන්සේව සම්මුඛ වෙනවා මහ රහතුන් වැඩි මගොස්සේ ධර්මය දේශනා කරන පූචිය රාචකිරයේ අරියඥාන ගෞරවනය සාමින් වහන්සේ බොහෝ කාලේකට කලින් උන්වහන්සේගෙන් ඇහුණු බණපද මට කමටහනක්කුණා දරා ගැනීම උපේක්ෂාව නිහඬව බලාහින්දීම මේ කාරණා සියල්ල ජීවිතේ ඇතුළේ අතාර්ථයක් බවට පත්කරගන්න මට පුළුවන්නුනා වෙනතාටත් වඩා වැඩියෙන් ඔබදන්න අද ඔබේ දරාගැනීම විශිෂ්ඨ නම් ඔබට කළ හැකිදේ විස්මිත බව එවන් විස්මිත ශක්තියක් ඔබේත් මගේත් හිතට තියෙනවා ඉතින් එවන් වෝ හිත ගැනයි ගෞරවනය ස්වාමින් වහන්සේ බොහෝම කරුණාවෙන් අපිට පැහැදිලි කරතුන්නේ මේ මොහොතේත් පැහැදිලි කරන්නේ හිත රැකගන්න හිත දියුණු කරන්න ලාමක හිතක් නොයඩෝ සිතක් එෙක්ක ඔබට මියයන්නට සිදුවනොත් ඔබ සදා මේ සසරේ අනාතේක් වනවාමයි ඒ බව ප්‍රත්්‍යයක්ෂයෙන්ම දේශනා කළේ අප කෙරේ අපිරිමිත කරුණාවෙන් ඒ අතාගත සම්මා සම්බුදුප්‍යාණන් වහන්සේ ඉතින් ඒ අතාගත සම්මා සම්බුදුප්‍යාණන් වහන්සේගේ ඇසුරේ සසර ගමන නිවාලන්නට සසර ගමන අවසන් කරලන්නට උත්සාහ කරන වේර්ය කරනුන් වහන්සේ මහ රහතුන් වැඩිමග ඔස්සේ ධර්මය දේශනා කරන පෝච්චය රාජකිරයේ අරියඥාන ගෞරවනය ස්වාමෙන් වහන්සේ අපි උන්වහන්සේ සම්මී පෙතයමෝ. පවුලි හැමට සම්මා සම්බුදු සරණ ලැබදෙන පන්සල් මළුව අවසරයි ගෞරවනය ස්වාමෙන්න් වහන්ස? ඉතාමත්කෞුරවයෙන් මමාආරත්නා කරනෝ බොහන්සේට සිරසවෙන් පන්සිිල්මලුවට වැඩමකොට මෙ දහම්කරුණු පැහැදිලිකර දෙෙන හැටියට අවසරයිසාමින් නොහන්ස පහුගිය කාලයේ අපේ රටේ විතරක් නෙමෙයි ලෝකේත් බොහෝ දේවල් සිතවුණා මිනිසුන්ට විශ්වාස්ස කළ නොහැකි දරාගන්නට නොහැකි ඒ අතරින් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ධර්මය ජීවමාන මේ රටේ, වුණ සමහරක් දේවල් අපිට හිතෙන්න්නට පුළුවන් මේ දේවල් ගැල පෙන්නෑ කියලා. දෙමාපයන් සහ දරුවන් අතර තිබිය යුත්තු යැයි? සම්ම සම්බඳ ප්‍යාණන් වහන්සේ දේශනා කරපු සම්බන්ධය. එස් සම්බන්ධේ පළුදුවීම කපි දකිනාපේ සාමිණහන්ස. එවගේම දරුවන් තුළ වැඩිහිටියන් කෙරෙහි තිබියයුතු යම් ගරුත්වයක් වේද. එක් ගරුත්වේ තියම් පලදවීම කපි දකිනවා. ගුරුවරුන්ට සැලකීම පිළිබඳව එහි අඩුුවක් ක අපි දකිනවා. මේ යුකයේ තාක්ෂණික යුගයක් කියලා. විශ්ලේෂකයෝ සමාජ විශාරකයෝ විද්‍යාර්ථය ර්ථ දක්වනවා ඊට ගැලපෙන අයුරින් දරුවන්ට යම්යම් දේවල් ඉදිරිත් කළ යුතුයි දෙමාපියන් නට ගලපෙනයුරින් දරුවන් සමග සම්බන්ධතා පැවැත්ව යුතුයි. එවිදිහේ මත පලකිරීම් තියනවා පේස්වාමිණහන්ස නමුත්. සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ ධර්මය වචචනය, මේ තාක්ෂණික ලෝකයට අනුරූපව වෙනස් වෙනවා ද අපේස්මිනිහන්ස. මේ වන වෙනස්වීම අපේ සමින්හන්ස ඔබහන්සේ කොහොමද පැහැදිලි කරන්නේ. පින්වත් නෝන මහත්මිය මේ සුන්දර උදැසන පන්සිල්මලුව වැඩ සටානෙන් මුලින්ම අපිට යොමුකරපු ප්‍රශ්නය තමයිවාර්තමාන මේ සමාජයේතියන බිඳ වැටීම. ඒක යන්නේ. සල් දරුවාගේ පටන් වැඩිහිටියා දක්වා බලවත් ආකාරයෙන් සදාචාරාත්මකව අපේ සීලාචාරධර්මයන් ඒවතුම් ගුණධර්මයන්ගේෙන් බැහැර දිසාවට ගමන් කරනවායි කියන කාරණය. ඕනෙම කෙනෙකුට සමාජයේ දෙස බලද්දි මේ පිරිහීමේ සංකීර්ණ භාවය. බොහොම මැනවින්ම පැහැදිි වෙන ඒ පිළිබඳ කිසි ප්‍රශ්යක් නැහැ නොත්. පොයිසා සංකීර්ණභාවයක් මේ තත්ත්වය තුළ තිබුණත් ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ ධර්මය ස්වක්කාතගුණේ යුත්තයි. ධර්මරත්නේ මුල් මාර්ථය තමයි ධර්මය ස්වක්කාතයි. ධර්මය බුදුරජාණන් වහන්සේ සරලභාවෙන් දේශනා කල්ල තිනවා. මේසා ගැඹුරු පංචුපාදානස්කඳලෝකයක්. එකන සාරා සංක කල්ප ලක්ෂසියක් කෝටි ප්‍රකෝටි ගාන කෑතකයි දම් මේ පටිච්ච සමුපන්න. ගැම්ඹුරු පචු පාදානස්කන්ද ලෝකය ඒ විතරක් නෙමේ මේ වර්තමාන පංචු පාදානස්කන්ද ලෝකය තුළ අපි අක්කුසලයට යොමු වෙලා දුස්සීලභාවේට යොමු වෙලා දෙමාපියන්ට අකීකරු වෙලා මේ සකස්කරගන්නා වූ බලවත් අකුසල් නිසා සකස් වෙන අනාගත පංචු පාදානස්කන්දලෝකයේ ගැඹුර දුख ලෝතුරා බුදුරජාණන් වහන්සේ ධර්මයේ ස්වක්කාත ගුණේෙන් අපිට මත්තු කල්ලදී තිීනවා. කාරණා හතරකින් මේ අතීත පංච උපාදානස්කන්ද දුකත්, අනාගත පංච උපාදානස්කන්ද දුකත් කියන කාරණ දෙක මේ වර්තමාන පංච උපාදානස්කන්දය අනිත්‍ය භාවය දකිමින් නිරෝධය කරන චතුරාරි සතය කියන මේ සරල ධර්මය බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කළ ෙන. නමුත් චතුරාර් සතය අවබෝධ කරන්න මේ උතුම් සම්මා සම්බුද්ධ ඥානය අවබෝධ කරන්න. බුදුරජාණන් වහන්සේට සාරා සංක කල්ප ලක්ෂගානක් දස පාර්මී ධර්මයන් පුරන්න්න වනාා. බෝජිසත්ව්‍යයණන් වහන්සේට මේ ධර්මාවබෝධය මහා ගැඹුරු ධර්මයක් උන්වහන්සේ අවබෝධ කරන්නේ. නමුත්ඒේ ගැඹුරු දහම බුදුරජාණන් වහන්සේගේ සම්මා සම්බුද්ධඥානයේ අසිරියෙන් අපිට සරලභාාවයට පත්කරලා දේශනා කළලතින. එනිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළ ඔබතුමිය මේ මත්තුකොට පෙන්වා වූ මේ සංකීර්ණභාවය. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් කැටියට නං මම දකින්නේ මහා ගැඹුරක් හැතිියට මහා සංකීර්ණභාවයක් හැටියට නෙම. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයක් කැටියට ධර්මයේ ස්වක්කාත ගුණේනුයි මංගේ කාරණය ශ්‍රාවකයෙක් කැටියට දකිින්. එනිසා ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරෙනවා. සත්වයා කර්මය දායාද කොටඉපදී. සත්වයා කර්මය මකි කොටගෙනනිඉපදී. සත්වයා කර්මය ඥාතිහා කොටගෙනඉපදී. සත්වයා කර්මය සෙවනැල්ල කොටගනිපදී. ඒමනං නෝනා අපේ ජීවිත තුළින් යහපත මතුනත් අයහපත මතුනත් සමාජයේ ගොඩනැගුණත් සමාජයේ කඩා වැටනත් විත්තිකරු තමා තුලා ඉන්නන්නේ. එක ොදර තේරුම්ගන්න. හොද සත්වයා කර්මය දායාද කොටගෙන ඉපදී. එනිසා මොන්න බිඩවැටීමක්, මොන කඩාවැටීමක්, මොන නැගී සිටීමක් සිද්ධ වුණාත් අපිට කාටවත් ඇඟිල්ලදික් කරලා චෝදනා කරන්න. බැහැ මොකද තමා තුළයි වර්ධ තියෙන. බුදුරජාණන් වහන්සේ නිරයතුරුව දේශනා කරනවා සම්මාදිිට්ටයේ අර්ථයන්ට අදාළව මේ අම්මා තාත්තාගේ ගුණයන් පිළිබඳ විශවාය හොඳර තේරු ගන්න. මොකද මේ අම්මා තාත්තාගේ ගුණයන් පිළිබඳ විශ්වාසය සමාජයෙන් බැහැරවතියෙන නිසා එකැනේ උතුම් සම්මාධීත්‍ය ආර්ථයෙන් සමාජයේ ඇත් වුණනිසයි අපි ඔය බලවත් විඳවැටීම මේ මොහොත්තය අ දකින්න. මොකද පසුගිය දවසක පින්වත් තාර්ථ කෙනෙක් දරුවෝ දෙන්නෙක් ඉන්න තාර්ථ කෙනෙක් මට මුණගහිලා කියනවා සාමීන් වහන්ස මගේ දරුවෝ දෙන්නට මම දෙන්න තින සැපසිියල්ලම දුන්නා. ඒ අය ජාති්‍යන්තර පාසල්ලොල්ට අවලමං අධ්‍යාපනය ලබල දුන්න. ඉල්ලන කොයිදේ දුන්න සතුට වෙන කොයිදේ දුන්නා අදේගොල්ලු අධ්‍යාපනය අහවර කරලා නමුත් ඒ දරුව දෙන්නා කවදාක්වත් අම්මටයි තාත්තටයි සතුටක් නම් දෙන්නේ නැහැ. දුකක්මයි දෙන්නේ. බලාපොරොත්තු කඩවීමක් මයි දෙන්නේ. නරක යාලුවන් නැසුරට ගිහිල්ල අවේලාවේ වීදි සංචාරය කරලා මද්‍රව්‍යවල්ට යොමුවෙලා ඒ දරුවෝ දෙන්නාගෙන් ඒ තාත්තා අම්මා පුංචි ෝ සතුටක් ලබන්නේ නැහැ ඉතින් ඒ අහිංසක තාත්තා ඒ චෝදනාව යොමු කරන්නේ ඒ දරුව දෙන්නට නමුත් ඒ දරුවෝ දෙන්නාට චෝදනා කිරීම ධර්මානකූලව සාධාරණ නෑ ඕෝකයි අපි තේරුම් ගන්නවන් මොකදඒ දරුව දෙන්නා විත්‍ය බවට එතන පත්කරනවා නම් ඉං අදහස් වෙන්නේ ඒ අම්මා තාත්තා තුළ සම්මාධිත්‍යතාම නැහැ ඒ නිසා එතනදඒ දරුව දෙන්නා තාත්තාගේ හිත කොච්චර සිරිද්දුවත්. තාත්තාට සතුටක් නොදුන්නත් නොනා මේ ප්‍රශ්නය සැබෑ වරදකරුවා ඒ අහිංසක අම්මතාත්තමයි. ඒක ඔොඳින් තේරුන් ගන්නවා.ඒය අහිංසක අම්මතාත්තායි වැරදිකරුව. ඇයි අම්ම තාත්තා වැරදිකරු බවට පත් වනේ අන සම්මාධිත්‍යයි අපිටක කියල දෙන්න. ඒ අම්මාතාත්තා තමන්ගේ මේ ජීවිතය ළමාකාලෙ තරුණ කාලේ. එහෙමනැත්තම් පෙරජීවිතේ ළමාකාලෙක තරුණ කාලෙක තමන්ගේ අම්මා තාත්තාට සතුට දීලා නැහැ. අනේ අම්මා තාත්තාඒ දරුව පෝෂණය කරල පාසල් ලැරල ලොකුමහත් කරලා ඒ දරුවාගෙන් යම් සතුටක් බලාපොරොත්තු නානං ඒත් දරුවෝ දෙන්නා දරුවන්නැටියට ඒ අම්මල තාත්තල සතුටු කළේ දුකක්මයි දුන්නේ. බලාපොරොත්තු කඩවීමක් මයි දුන්න. අන්නේ දෙමාපියන්ගේ හිත් රිදවීමේ, දෙමාපියන්ට සතුටක් නොදීමේ දුකක් දීමේ අකුසල් විපාකය පටිච්ච සම්පන්න අපි පිටි පස්සේ සුන්දර හේතු පළ ධර්මයක්. එහෙම අපේසාමෙන් වහන්ස. සිරසෙස්ෙන් පන්සිල් මළුවවෙයින් ඔබට විශේෂයෙන් ම මාමතක් කරන්නේ. ඒ හේතු පල ධර්මය තේරුම් ගැනීමට නම් ඔබ මනසින් විසල් විය යුතුයි ඉතාම පටුවාකාරයකට හිතන පතන කෙනෙකුට මනස දියුණු කරගන්න කිසිම සිතුවිල්ලක්වත් නැති කෙනෙකුට මෙ තත්ත්වය හඳනාගන්නා පහසුයි දරාගන්නා පහසුයි මේක මගේ කර්මයක් කියලා හඬා වැටෙන එක විතරයි ඔබ සිද්ධ කරන්නේ ඒ කර්මයක් කියන වචනය අර්ථය පවා ඔබට වටාගන්නට හැකිවන්නේ නැ ඒනි සඔබ නිරන්තරයෙන් ධර්මශ්‍රවනය කළ යුතුයි ඉතින් මෙතන දී අම්මා තාථ ගේ සිත රිදවීම කියන කාරණය ඔබ අන්න අනේ සම්මා සම්බුදුපියාණ න්ොහන්සි දේශනා කරනවාමිල් ලෝකයේ ක්‍රියාත්මක වෙන්නේම සිතුවිලි නිසා කියලා ඔබ ලස්සනට හිතන කෙනෙක් නං ඔබ අනෙකාගේ යහපත ප්‍රර්ථනා කරන කෙනෙක් නං ඔබ රහසින්වත් පන්සිල් කණ්ඩනය නොකරන කෙනෙක් නං ඔබට හිමිුවන්නේ යහපතමයි හොන්ඳදේමම පමණයි ඒක ඉතාාවමත් ප්‍රයෝගික සත්‍යයක් මේ ලෝකයේ පන්සිල් ආරක්ෂා කරන සිිල්වත් උදවිය. මාමි කිව් දෙය කෙරෙහහි සාක්ෂි දරාවී එමනම් මහ රහතුන් වැඩිමගොස්සේ ධර්මය දේශනා කරන පෝචච්‍ය රාජිකිරයේ අරයඥාන ගෞරවනය ස්වාමි වහන්සේකින් පැහැදිලි කරගනිමු අපි අම්මා තාත්තාගේ සිතරිදවීම අන් කවරෙකුගේ සිතරිදිවීමටත් වඩා ප්‍රබල කර්මයක් වන්නේ ඇයි කියන කාරණය තමාට තමාම දිවයිනක්වන්න තමා තමාම සරණ කරගන්න පනුන්ගෙන් සරණ නොපතන්න බුදුරාජාණන් වහන්සේ තුන්සිත පහදන පනුසිල් මසී මළුව. මහරහතුන් වැඩිමකෝස්සේ ධර්මය දේශනා කරන පූචිය, රාජකිරයේ අරයඥාන ගෞරවණය ස්වාමින් වහන්සේ අපට සමුකවනු තවත් දුර්ලබ අවස්ථාවක් මේ පි සාමනිහන්සේෙන් දැන් පැහදිලි කර ගැනමු. අම්මාතාත්තාගේ හිතරිතවීම බලවත් පාපකර්මයක් අකුසල කර්මයක් වන්නේද කියන කාරණය. එහි විපාක පිළිබඳවත් අපට පැහැදිලි කරදිනවා නම් ඉතාමත් වටිනාපේ සසාමිණහන්ස අවසරයි. ්‍රබල විපාකයක් කියැනෙ දෙමාපියන් කියන කෞුද මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා සතර බ්‍රහ්ම බිහිරණයන් අපි අම්මා තාත්තා දුකට පත්කරෙනවා නගේ දුකට පත්කරන්නේ සතර මහා බ්‍රහ්ම විහරණයන්. අපි අම්මා තාත්තාට සතුරක් දෙන්න නැත්තං අපඒ සතුට නොදෙන්නේ මහා බ්‍රක්්මයයාට මහා බ්‍රක්්මයාන්ට අපි සතුර මුොකදන මහා බ්‍ර්මයා මෙත්තා කරුණා මුදිිතා උපේක්ෂා ගුණයන් අපි ෝ දකිද්ද අපි ඒ ගුණයට කුතවේදී වෙන්නේ නැහැ කුතවේදී නොවෙන නිසාම බලවත්ක් උසල් සිද්ධ කරගන්නවා. මෙත්තා කරුණා මුදිිතා උපේක්ෂා ගුණයන්ට අපි ගරුපළේ නැත්තං අපිට ලැබෙන්න මොකදද දේශය පලිගැනීම. නොයිවසීම. විස්සරුණු සිත දැන්යි හතරපිට ලැිලති නො. මෙත්තා කරුණා මුදිිතා උපේක්ෂාවන්ගේ විරුද්ධ පැත්ත. අනිත්තාව සමාජිට ලැිලති නවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ සුන්දර ධර්මය අපිට සරලව දේශනා කල දීනවා. ඒ නිසා ඔබ දක්ෂවීතුයි. මේ මොහොතේ දැන් අම්මලා තාත්තලා වැඩිහිටියයො වෙලා දැන් ඒගොල්ලට නැවත සලකන් අම්මලතාත්තල නෑඒගුණු මැරිලා නමුත් අපි මේ මොහොතේ. වර්තමානයේ ජීවත්වෙන පාසල් දරුවන්ටයි. වර්තමානයේ ජීවත්වෙන තරුණ දවාදරුවන්ටයි පන්සින් මළුවතුළින් මේ කතා කරන්නේ. මොකදද අපි කතා කරන්නේ. මොනම හේතුවක් නිසාවත්. ඔබ පාසල් දරුවෙක් කැටියට තරුණ දරුවෙක් කැටියට අම්මාත්තාත්තාගේ හිතරිදදන්න එපා. අම්මා සාත්තාගේ සතුට අහිමි කරන්න එපා. අම්මා තාත්තාගේ බලාපොරොත්තු කඩ කරන්න එපහා. ඔබ අම්මා තාත්තාගේ සතුට අහිමිකලොත් බලාපොරොත්තු කඩකලොත්, අම්ම තාත්තාට දුක්දුන්නොත්. අනිවාර්රයමෝබ වැඩිහිටියෙක් වෙලා ඔබ දරුවන් ලෝකට බිහි කලාට පස්සේ. ඔබේ දරුවා ඔබ සතුටු කරන්නේ නැහැ. ඔබේ ඔබේ බලාපොරොත්තු ඉටු කරන්නේ නැහැ. ඔබේ දරුවා නිසා ඔබ දුකක්මයි ඇති කරගන්න. බලාපොරොත්තු කඩවීමක් මයි එදාට දරුවන්ට දොස් කියලා වැඩක් නැහැ. එදාට දරුවන්ට දොස් කියලා වැඩක් නැහැ. එනිසා දරුවන් දක්ෂවෙන්න. මේ මොහොතේ පාසල් පද්ධතියේ උසස් අධ්‍යාපන ශේත්‍රයේ අධ්‍යාපන ලබන දරුවෝ තරුණු දරුවෝ දක්ෂවෙන්න. ඔබලා ජීවිතයේ සැලසුම් කරනවා. හැම දරුවෙකුටම අනාගත සැලස්මක්තියනවා. මම සාමාන්‍ය පෙලට මුහුණ දෙෙනවා මං උසස්විදියට සමත් වෙලා උසස් පෙටයනවා මං උපාදියක යනවා ඊට පස මං රැකියාවකොට ව්‍යාපාරයක යනවා මං සුන්දර විවාහෙකටයනවා. මං දරමුණු පුරන් හදනවා. සැලස්ම තියෙනවා. නමුත්ඒ සැලස්ම හදාගත්ත කියලා ප්‍රශ්න මිස දෙන්නෑ. ඒ සැලස්ම නිවැරදි කරගන්න සැලස්ම ජයග්‍රාහි කරගන්න මාර්ගයක් තියෙනවා. ඒ මාර්ගිට ඔබන්න ඕනේ. ඔබ සැලසුම අතේතියාගෙන හිතේතියාගැ ඔබ සැලසුම ජයගන්න මාර්ගෙට නොගියෝත් බට කවදක්වොත් ජයග්‍රහණයක් ගන්න බැහැ. ඒ මාර්ගය ආර්යෂ්ඨාංගික මාර්ගය. ඒ මාර්ගය මුල්ම පියවර තමයි සම්මා තික්්‍යය. එනිසා නිරේතුරුව පාසල් දරුවන් දක්ෂ වෙන්න ඕනේ තරුණ දරුවන් දක්ෂ වෙන්න ඕනේ මේ මොහොතේුදං ඔබ අනාගතය සැලසුම් කරනවා නං ඒ අනාගත සැලසු මේ අවසාන පලේ තමයි. ඔබේ දරුවන්ගේ ඔබ සතු වෙන තැන්ට එන්න ඕන. ඔබේ දරුවන්ගේ ඔබ බලාපොරොත්තු ඉටතුන තැන්ට එන්න ඕනේ. ඔබේ දරුවන් ඔබට සලපන තැනට එන්න ඕනේ. ඔබේ දරුවන් ඔබට කෘතවේදී වෙන තැනට එ ඕේ ඒකයි අවසානම අපේ ප්‍රාර්ථනාව සැලස්ම අවසාන බලාපොරොත්තුව. එතුොට ඔබලා මොන ලෞකික ජීවිතයේ ජෑග්‍රහණයන් ලැබුවත් ඔබ කෝටිපතියෙක් ප්‍රකෝටිපතියෙක් වුණත්. ඔබ ඉහලම වෘතිය වේජයෙක් වුණත් ඔබේ දරුවා ඔබට අකීකරුණාත් ඔබේ දරුවා ඔබට සතුටත් දෙෙන් නැත්තං ඔබේ දරුවා ඔබට දුකක් නම් දෙන්නේ ඔබ ලැබවාාවූ සැපසම්පත් වොලින් තේරුමාක් නැහැ ඔබ දරුවාට වියදංකලා උද්ධානයෙන් තේරුමක් නැහැ. එනිසා. නිරතුරුවම තේරුම් ගන්න ඕනේ. සමාචයේ බිඳවැටීම සුන්දර ධර්මයක්, අහම්භයක්න සුන්දර ධර්මය මේ සුන්දර බිඳ පැටීම තියෙන නිසයි. බුදුරජාණන් වහන්සේ මේ උතුම් ධර්මය ලෞකික සැපය ලෝකෝත්තර සැපේ, අදාලෝ මේ මාර්ගය අපිට දේශනා කරලා තියන්නේ. ඒ දේශනවිදි. බුදුරජාණන් වහන්සේ බොහෝම පැහැදිලිව. අපිට සම්මාධ්‍ය ආර්ථයන්ගෙන් කියනවා. අම්මාත්තාත්තාගේ ගුණයන් පිළිබඳ විශ්වාස ඇති කරන්න. දැන් ඒක කියන ගෙදරදිි දැන් ගෙදරන්න අම්මතාත්ත ගැෙනයි මේ කියන්නේ. එනිසා ඔබ සම්මාධිට්්‍යයට දරු කරන අම්ම කෙනෙක් නං. ඔබ සම්මාධිට්ටයට දරු කරන දරුවෙක් නං. ඔබ බුදුරජාණන් වහන්සේට කීකරු දරුවෙක් නං, කේකරු අම්මතාත්ත කෙනෙක් නං දැන් ඔබ මොකද කරන්නේ. ඔබ ළමාවයි සේදීම අම්මාතාත්තා මහා බ්‍රක්මයා හැටියට නොදැ බදුරජන්සේ මකද මේ කරන්නේ. අම්මා තාත්තා මහා ප්‍රක්්මේ කැටියද දැකීම තුළින් බුදුරජන් වන්සේ මොකද මේ කරන්නේ දරුවාගේ පින ශක්තිමත් කරනවා. අම්මාතාත්තා දරුවන් කෙරෙහි අපිරි මෙිත කරුණාවෙන් මෛත්‍රයෙන් මයි කටයුතු කරන්නේ. ඒ අම්මට තාතර පුළුවන්න්නං තමන්ගේ දරුවන් හා සමානවම අනෙක් දරුවන්ටත්තාදරේ කරන්න. මේ මහා බ්‍රහ්මගුණ ප්‍රකට කරන්න. ඒ අම්ම ලතාත්තලට සෝන් මාර්ග ගමන් කරනෙ එක අපහසුවන්නේ හෑ. අපි මේ විරාමෙන් අනතුරුව සාමින්හන්සේගෙන් පැහැදිලි කරගනිමු මහා බ්‍රහ්මගුණ ප්‍රකට වන පරිදතෙන් අම්මාතාහත්තා හැසිරිය යුත්්‍යයකෙ සේද කියන කාරණය. ඒ මහා බ්‍රහ්ම ගුණ ඔබේ දරුවන්ගේෙන් නොනවති ඔබට සමාජයනෙකුත් දරුවන් කෙරෙහිත් පත්තල කළ හැකිනම්. ප්‍රකට කළ හැකිනම් ඔබට සෝවාන් මාර්ගයාමුවොත් ප්‍රමාදවන්නේ හැ. තිනෙහමනම් විරමින් අනතුරව මහ රහතුන් වැඩිමගොස්සේ ධර්මිය දේශනා කරන පූච්චය රාජකිරයේ අරියඥාන කෞරවනය ස්වාමිණහන්සේකෙන් ඒ පිළිබඳව පැහැදිලි කරකනෙමු. යම් කෙනෙක් දිවාර ඇතිකෙහිම බුතුකුණ අරමළු කොටකත් සීයෙන් වසත් නම් ඒ ගෞතම බුද්ධ ශ්‍රාවකයෝ සුවසේ නිතා සුවසේම අවදිවෙතිී. සිරස ඇෆම් පන්සිල්මලුවෙන් පන්සිම ඉරිදා උදේ හයේසිට පටදවා. පහන් සිලුවසේ අලුත්වවී තල්වන ජීවිත සිලුවවා. මේ සිරසෙෆෆෙම් පන්සිල් මළුව මහ රහතුන් වැඩිමගෝසේ ධර්මය දේශනා කරන පූචය රාජකිරයේ අරියඥාන ගෞරණය ස්වාමින් වහන්සේ සමක සිදුකළ සදහම් සාකච්ඡාව ඔබ අසමින්න සිටෙන්නේ. දෙමවපියෝගෙන අපි කතා කලාා ස්වාමිණ වහන්සේ පැහදිලි කරනවා සම්බුදුපාණන් වහන්සේගේ දේශනාවට අනුව මහා බ්‍රහ්මවරු තමයි අම්මයි තාත්තයි. ඒ අම්මගේ තාත්තගේ හිත රිදවනකොට. ප්‍රබල කර්මවිපාක අපේ ජීවිත පිටි පස්සේ රැස්සේවා. ඉතින්නේ විපාක විඳින කොට තමයි අපිට එහි බරපතලකම එහි අර්ථය දැනෙන්න්න පටන් ගන්නේ. ඔබත් අම්මාතාතා කෙනෙකුුණට පස්සේ. ඔබේ දරුවාගෙන් නොසලකීම් ඔබේ වචනයට අකීකරුවීම් දැනන්නට ගත්තර පස්සේ තමයි. ඔබ ඔබේ අම්මාට තාත්තාට අකීකරවීමේ විපාක දැනන්න පටන් ගන්නේ. අපේ ස්වාමින්නස දැන් පන්සිල් මලුව අහගෙනන්න කෙනෙක්ට දැනන්න පුළුවන් හිතෙන්න්න පුළුවන්, මහා බ්‍රහ්ම ගුණ වර්තමාන සමාජයේ අම්මා තාත්තා තුළ තියෙනවාද කියන කාරණය. අපේ ස්වාමිනහන්ස එහෙමනම් මහා බ්‍රහම ගුණ ප්‍රකට කිරීමේ ප්‍රබල වගකීම මේ අම්මට තාත්තට පැහැදිලිියවම තියෙනවන්නේ ද අපේස්වාමින් වහන්ස. නිර්රම මෙහෙමයිදැන් තැනී බුදුරුවන්හන්සේ කියනවා අම්මාතාත්තා මහා බ්‍රක්්මය මෙත්තා කරුණ මුදිිතා පේක්ෂා ගුණයන්ගෙන්ල් ලෝකේ ආයිමත් බුදුරන් වන්සේ රානන්තරයේ පාපකරම ගැන දේශනා කරනට දේශනා කරනවා. අම්මාතාත්තා මැරීමත් ආනන්තරය පාපකර්මයක් රහතන් වහන්සේ මැරීම එනම් අම්මා තාත්තා රහතන් වහන්සේ ළඟ තියල තිනවා. අනාගාමී කෙන මැරුවට ආනන්ත්‍රයේ පාපකරමයක් වෙන්න නැහැ. එකන අම්මතාත්තා අනාගාමීකමට වඩා ඉහල තැනක නමුත්. පිහිල් අම්ම කෙනෙක්ගෙන් තාත්ත කෙනෙගෙන් ඇවෝත් ඔබ දන්නවා අද බුදුරජාණන් වහන්සේ ඔබට මහා බ්‍රහ්මය කියල කියල තිනවා කියලා අද අම්මල තාත්තල දන්නේ දන්නේ බුදුරන් වහන්සේ ඔබලා රහතන් වහන්සේ කියන තැන තියල තියෙනවා කියලා දන්නවා දෙකෙල්ලෙ ෝ අම්මතාත්ත රහත් ගුණයන් ගැ දන්නේ නැහ අම්මල තාත්තල දන්න මොකද මේ රහත් ගුණේ කියලා පේස්සමන්හන්ස සමාවෙන්න මහා බ්‍රහ්මයා සතු ගුණයන් පිළිබඳව අපි මේ මොහොත්තයේ පන්සිල් මළුව තුළින් යම් දැනුවත් කිරීමක් කරමු නේද පේස්වාමන් වහන්ස යම් පැහැදිලි කිරීමක් ඕ මහා බ්‍රහ්මයා තුින් බුදුරයන්හන්ස ස්මතු කරන මහා බ්‍රහ්මයා ෝකයේ දෙසද බදදකින මෙතා කරුණ මුදිිතාව පේක්ෂා ගුණයන් දෙපියන්ට. ඒ මෙත්තා කරුණා මුදිිතා උපේක්ෂා ගුණයන් අම්මතාත්තට තියෙන් නිසානේ තමන්ගේ මවකුසට දරුවෙක් පිරිසිඳගත්ත මොතේ. ඒ අම්මා දැනගන්නව අයම් දවසකකිදි දරුව පිසිඳ ගත්ත කියලා.ඒ පිරිසිඳ ගත්ත දැනගත්ත තන්ගේ රහස මුලින්මකියේ තමන්ගේ මහත්තයට තාත් අට දෙන්න එක් අව වෙලා මුලින්ම ගේ ගමේ පන්සලේ බෝධින් වන්සේ ළඟට. ගිහිල්ල බෝධි පූජාවක් තියලා භාරයක් ගැටගහලා ප්‍රාර්ථනක් කරනවා. මේ කුසේ වැඩෙන දරුවා සුවසේ වැඩේවා සුවසේ බිවේවා. එනම් පිින්වත් දරුවන් තේරුන්ගන්න ඕනේ කෝටි ගානක් අම්මල තාත්තල ජීවත්වෙන ලෝකෙක. ඔබ සුවසේ වැඩේවා සුවසේ බිහිවේවා කියලා පඩුරක් බැන්දේ. ඔබේ අම්මතාත්තා ඒ අම්මතාත්තගේ මහා බ්‍රක්් ගුණය. ඔබ නොවිදිනා දුකක්විඳලා මේ ලෝකෙට බිහිවෙච්ච වෙලාවේ. ඔබේ අම්මගේ ලේටික කිරිවුුණා. ෝටි ප්‍රකෝටි ගානක් අම්මලා ඉන්න ලෝකයක් තුළ. ඔබ වෙනුවෙන් ලේ කිරවුණේ ඔබේ අම්මගේ. එනිසා ඔබේ අම්මා ඔබට මහා ප්‍ර්මේ. සියලුව අම්මලා ඔබට මහ ප්‍රක්්මය වෙන්නේ නැහැ. ඔබේ අම්මා ඔබට මහා ප්‍රහ්මේ. දෙවනුව ඔබේ අම්මා ඔබට මහ රහතන්මාන්සේ ගමක් අනාගමි උත්තමෙකුට වඩ අශ්‍රේෂත කෙන. තොට මොකක්ද රහත් ගුණය අම්මලා තාත්තලා දැනකතියුතුයි. මොකක්ද තමා සතු රහත් ගුණේ කියලා. අම්මලතාතල දන්නන්නේ අමලතාත්තල ලැජ්ජයි මොකද ඒ ගුණාත්මක භාවය අම්මලාතාත්තලා තුළින් දුර්රුවලයි. ඒ නිසයි ලච්ජවෙෙන්න්න. ලැජ්ජ වෙලාහරියන්න ඔබලා තුළේ ගුණය තියෙනවා. ඔබල ඒ ගුණේ මතුකරගන්න ඕනුේ කල්්‍යානමි ත්‍රාශ්‍රවය සද්ධර්ශවනය නුවනින් මෙැහි කිරීමේ දුරුවලභාාවය නිසා. ඔබ තුළ තියෙන ගුණය ඔබ මතුකරගන්න. ඔබ තුළ ඒ ගුණයන් තියෙනවා. ඔබ මේ ඉබේ ඉපදුනානිමේ ඔබ පටිච්ච සමුපන්න ඔබේ මෞකුසබලින්. අතීතයේ රහතන් වහන්සේලා බිහිකරපු අම්ම කෙනෙක් තාත්ත කෙනෙක් ඔබලා ඔබලාගේ මවකුසෙන් ිවිවෙච්ච දරුවෝ ඔබලාගේ මව්කිරෙන් යැපුණ දරුවෝ සංසාරයේ දහස් ගනන් රහත්වෙලා ඇති එකෙන ඔබලා ්‍රහතන් වහන්සේලා බිහිකරපු අම්මලතාත්තලා ඔබලා සංසාරය ඔබේ දරුවෝ අනාගාමි පලට පත්වෙලා කාමරාග පඩිගියන් නිරෝධය කරලා අනාගාමී බ්‍රහ්මතල්ොල්ට අන්න නැති ඔබේ දරූ අතීතයේ සකුරුදාගමි ශෝවාන් පලයන්ට පත්වෙලා සතරාපාය මිදෙක් නැති. එනම් ඔබලා දරුවන්ට අවවාද නොදුන් අම්මලතාත්වල නෙමේ. ඔබලා අම්මතාත්තා මහා රහත්ගුණයන්තියන මේ සතර බ්‍රක්්ම විහරණ තිය බ්‍රහ්මගුණයන්තියන අම්මතාත්තා කළ නොදන්න අය නෙමේ. නමුත් ඔබලා තුළ එවයි යටපත් වෙලා තියෙන්නේේ යටපත් වනා වූ ධර්මයන් මතු කරගන්න. කල්්‍යාන මිත්‍රස්වේ නැහැ. සද්ධර්මස්වනය නැහැ. ස්වනය කලා සද්ධර්මය සද්ධර්මය නුවනින් මෙහි කරන්නේ නැහැ. පි ලැජ්ජයි, අම්මතාත්ත මහාබ්‍රක්්මයා කියන ලැච්චයි, අම්මතාත්ත රහත් ගුණයන් තියෙනවා කියෙන ලැච්චයි. මං අම්මතාත්තලගෙන් අහනුව සමල්ලා, මොකද්ද අම්මලා තාත්තලාගේ රහත් ගුණය ඒගොල්ලු දන්නේ. ොකද රහතන් වහන්සේගේ ගුණේ. අපි කවදාහරියඋතුම් රහත්ඵලයට පත්වුණොත් අපි ළඟතිීන ශේෂ්ඨම ගුණිය මොකද.ඒ රහතන් වහන්සේ සියලු සංස්කාරයෝ අනිත්‍යයි කියලා අවබෝධ ඥානයෙන් මහඳු උන්වහන්සේ. මේ ගන්න හුස්මටිකට තුෂ්නාවක් ඇති කරගන්නේ නෑ. මේ ගන්න ආශවාසට උන්වහන්සේ තුෂ්නාවක් ඇතිකර ගන්නෑ මොකොද උන්වහන්සේ දන්නවා මේ ගන්න ආස්වාසය මෙතනින් යද්දිී. මරණය සිද්ධ වෙන්න පුුවන් කියලා. මේ ගන්න ආස්වාසය ඊළඟ මොහොතේ ළු සරීරයම වායෝධාතුව බාහිර වායෝධාතුට එකතුවෙන්න පුළන් කෙලු නාාසිදන්න. ඒසාර් රහතන්වාන්සේගේ ශ්‍රේෂ්ඨම ගුණේ තමයි සියලු සංස්කාරියයෝ අනිත්‍යයි කර දැකීම. එතෝට සියලු සංස්කාරයෝ අනිත්‍යය කර දක්කින රහතන් වවාන්සේගේ ගුණය අම් තතාත්තල තුළ තියන්න ඕනේ. ඒ ගුණේ අද නැහැ ද අම්මතාත්ත හිතන්න මොකදද සියලු සංස්කාරයෝ නිත්‍යයි. මගේ පුතාද නිරෝගී, මගේ දවාද නිරෝගී, එනිසා මගේ දුව හෙටත් නිරෝගී වෙනවා. සංස්කාරයන්ගේ අනිත්‍ය භාවය දකින්න. සංස්කාරයන්ගේ අනිත්‍ය භාවය දකින්න. මගේ පුතාද නිරෝගී මගේ දුව නිරෝගී යෙනිසා මගේ පුතාදුව හැමදාම නිරෝගී සංස්කාර නිත්‍යයි කෙළගන්න. මගේ පුතා නරකම් යාලු ආශ්‍රය කරන්නේ. මගේ පුතා හැම දාමාස්ත්‍රේකරන්නේ හොඳේ යාළෝමයි සංස්කාරියෝ අනිත්‍යයි කලා දකින්නේ. අද කොයිසා නිරෝගි දරුවා හෙට බරපතලාන තුරකට යන්න පුළුවන්. අද කොයිසා යහපත් යාළු ආශ්‍රේකන දරුවා හෙට බරපතල පාප මිත්‍ර සේවනයට යන්න පුළුවන්. මගේ දරුවා පන්ති යනවා මගේ දරුවා යාලුවත් එක ගමන්න යනවා. රෑවෙලා ගෙදරයෙනවා හැමදාම යනවා යනවා ඉනිසා. ශ්නයක් නෑඇඒමහිතන්නේ අදේම මෙහිතන අම්මල තාත්තල ගොඩක් ඉන්නවා දරුව යනවා යාලූත්තෙක්ක එකතුවෙලා එක්කො පිච්චර් බලන්න නවා එක්ක තව විනෝද වෙන්න ඇනවා එක්කො වන්දනාගම ්‍රිප්යනවාගේ නවා අමලතාත්තල සතුටෙන් අරිනවා ඇයි සියලු සංස්කාරයෝ අනිත්්‍ය එකල දකින්න ඇයිඒ ගිය මාසෙත් ත්‍රිප් එකක් ගියා දවස්දේකින් ශෝක්‍ය එකක දුවෙදරාවේ ගිය මාසෙ දුවරඇයි කොළහවිලාවට ්‍රීවිල් එකක මොකුත්තු නේ නෑ සියලුත් සංස්කාරයෝ අනිත්‍යයි කළ දකින්නේ. ඊයේ දවසේ දරුවා අවේලාවේ ගමන ගිල්ලාවත් හෙට දවසේයා ගියොත් එයාගේ මරණය ගෙදෙත්ට එන්න ඒ සංස්කාරයන්ගේ අනිති බාවේ. එනිසා දෙමාපියන් දක්ෂවීතුයි නිරතුරුවම. මේ දරුවා කියන සංස්කාරයත් ඒ වගේම දරුවා නිසා තමන් ලබන්නා වූ සතුට කියන සංස්කාරයත්. නියිෙල දකින්න එහම දක්කින අම්මතාත්මොකද කරන්නේ. තමන්ගේ දරුවා අද කොච්චර නිරෝගී වනත් යයා දරන්නවා ඇහිතට රෝගී වෙන්න පුළුවන්. මගේ දරුවාද කොච්චර සදාචාරාත්මකෝ හොඳින් හිටියත් එට දුරාචාරයටයොම වෙන්න පුළුවන්. මගේ දරුවා කොච්චර මේ මොතේ හොඳද යාලු ඇසරු කළත් එට නරකයාලුවන්ට යබැට එන්න පුළුවන්. එනිසා බංමොකද කරන්නේ. දරුවා පින තුළ ශක්තිමත් කනවා. දරවා කුසල් මෝලයන් තුළ ශක්තිමත් කන්නවා. දරුවට කියල දෙෙනවා ගෙදර කුසල් නිදිය තියෙනවා. අයිමත් පන්සල්තයන්න ඕන නැහැ ගෙදර කුසල් නිියය බුදුරුවන්සේ කුසල් නිතිිය ගෙදටගෙනලතින්නේ මේ ලෝක ධාත්තුවේ ශේෂ්ටම කුසල් නිදිිය අම්මාතාත්තා. මහා බ්‍රක්්මයා රහත් ගුණයන් මේ උතුම් කුසල් නිදි දෙකගේ ඇතුළ තියෙනවා. ගි බුදුරජාණන් වහන්සේ විතරයි නැත්තේ මහා ්‍රක්්මයක් ගෙදර ඉන්නවා රහතන් වහසේත් ගෙදරඉන්නවා එනිසා මේ දෙක සරණගියොත්ඔබ බදුරජාණන් වහන්සේ සරණ ගියාවෙනවා. එනිසා බුදුරජාණන් වහන්සේ ඔබලාට දරුවන්ට මේ කුසල් නිදි දෙක ගෙනත් දෙන්න ඇහි. ුදුරජණන් වහන්සේ පූර්වේ නිවාසානුස්්‍රතිඥානෙන් දකිනවා. මේ උපදින සෑම දරුවෙක් පිටි පස්සම විපාකටෙන් අකුසල්තියනවා. ුදුරන්වන්සේ දකින්න අපි ඒක දකින්න බෑ. අපි දරුව දක්කාහම පිහිතන්නේ යනේ ප්‍රන් කදක්පු මෙහමයිකෙල් අපි දරුවගන්නවාමිසා අපි ඉංිහට දෙයක් දකින්න ලෝක දකින්න. බුරජාන්ේ දකිනවා පූරුවයේ නිවාසානුස්්‍රඥ්ඥානයෙන් බුදුරජන් වාන්සේ අද බුදුරජණන් වන්සේ වැඩ හිටියනං. මේ ලෝක වැඩ හිටියනම් බුදුරජන්ාන්සේ දකිනවා පූරුවේ නිවාසානුෂඥ්‍යානය. මේ උපදින දරුවා පෙරජීවිතය කවුද. දොට කවුද මේ ඉප දෙන්නේ. අද වේවා ඊය වේවා පසුගේ අවුරුදු පහේදහයේ වේවා හිටවේවා මේ ඉප දෙන දරුව කියන කවද. බ්‍ර්ම ලෝපකනෙන්ග දරුව නෙමේ. අනාගාමි බ්‍රහ්ම ෝකෙන් අයිමත්වෙන්න ෑනේ එනවනං එන්න ඕන රූපාචර රූපාාවචර ්‍රහ්මතලවලින් නැත්තන් ශස්ශ්‍රීකදී වෙතල හයි. හොඳ නමුත් ඒ වැයින් එන පිරිස සීයට පහක් වෙන්න පුළුව. ප්‍රතිශතේ සීයට පහක් වෙන්න පුළුව. අනි සීයට අනූ පහම මේ ඉප දෙෙන දරුවෝ මේ මනුස්සලෝකේම ජීවත්වෙන දරු. හරිද මේ මනුස්සලෝකේම ජීවත්වෙන මනුස්සයෝ වයසට ගිහිල්ලා මැදිවයේදි නැත්තන් තරුණවයේද. ය අනතුරුවලින් මැරිලා වයසට ගිහිල්ල මැරිලා ලෙඩ හැදිල මැරිලා ඔය මැරෙන මනුෂ්‍යයෝ තමයි පටිච්ච සමුපපන්නෝ දරුව වෙලා මුොදර තේරුම් ගන්න නේ අපි කැමැති නෑ මේ දන්මං එකසරෑ කර අම්මා කෙනෙකුට කියදදි ඔයාගේ දරුවනං පෙර ජීවිතේ හොඳ උපාසකම්ම කෙනෙක් වදින විදිියෙන් මට කියන්න පුළුවන් කිව්වා කිව්වාම ඒ අම්මකේන්තිගත්තෑයි ඒ අම්ම කැමතිනෑ මගේ දරුවා උපාසකම්ම කෙනෙක් කියලා දකින්න තියරනත්. ඒ ඔබ අකමැති වුණා ධර්මය ධර්මයමයි ඒක බලක්වන්න බැහැ. ගිහිකාලේ මංහොදම දන්න ජෝතිශවේදී කෙනෙ කොඳ දක්ෂෙනෙක අදත්්‍යයා ජීවතුන් අතරන්නාදත් මං එයාලඟටගියහ පොරොන්දමක් කරගෙන ගැල්ලමගේ පොරොන්දමක් මං බලන්න පොරොන්ද මරංගිල්ලා ජෝතිශවේදි මහත්තයට දුන්නා. ජෝතිශවේදී මහත්තයාට දුන්නාම ඒ ජෝෂමතුමත්යක් ගත්තේ නෑ මේ අතට යාකිව මේක හරිියන්න නෑ ඔබ පැවිල්ලතින පැවිදි වෙන්නයි. විවාය කරියන්නේ. විතුර මංගේවුව මහත්ත්‍යයෝ මහත්තයාමගේ හඳහන බැලුවවෙත් නැ විතුරන මහත්්‍යයාමගේ මේ මේ අතබැලුවත් නැහැ මන්ද මේ පොරොන්දම බලන්න හඳන්කොපිය දෙෙන්නේ මේ මනමමාිහොත් ගැල්පි නොදිය බලන්න නමුත් එයා හඳනාත් අතත් බලන්න නඇතු මටඩකිවවා ඔබ පැවිදිි වෙන්න ඇවිලතින ඔබම විියහ බලන්න පා කිය. දෂවේද අදත් ඉන්න අතාම්බයසයි. එතතුොට මංන්නව ඔබ කොහම දෙේක කියන්නේ. එතෝඩයා කියන ඔබේ දේහ ලක්ෂණ බලයි මංගේක කියන්නේ. හරිද දේහ ලක්ෂණ බල්ලයි කියන කියලා කි්වා. මමදන්න යාකිවදේක අදත් ජියවතුන් අතට ඉන්න කෙනෙක්ෙන මංගතාක. එයා කියල යා මට කියනවා. ඔබ මේලෝකට ඇවිල්ලතිනෙ බ්‍රක්්මලෝකෙන්. හරිද මොකොට දැවිල්ලතියෙන්නේ පැවිදිවෙන්න. හරිද නමුත් ඒ මහත්්‍යයාගේකීම ඒ වෙලාවම්මං ප්‍රතික්ෂේප කලා. ඒනක් මොකොද මන් දන්නවා මම් බ්‍රක්්ම ලෝකින් ආපු මනුසේ නෙමේ හරිද එහෙම ස්සාමන් වහන්ස ඔබහන්සේ එහෙම ප්‍රකාශයක් කලළය ස්වාමන් වහන්ස අපි ඒගෙනත් පන්සිල් මළලවෙති පැහැදිලික දෙන්න පුළන්න්නම් බොහෝසයින් වැදගත්ඒ විශ්‍රාවකීන්ට මේ විරාමෙන් අනතුරුව ගෞරවනය සාමන්හන්සට අපිසිලුම දෙදෙන ආරාධනා කරමු මේ විරමයෙන් අනතතුරුව සිර සේහෙන්ම් පන්සෙල් මලුවේදී අපිට පිළිබඳව පහැදිලික දෙෙන හැටියට පවුලි හැමට සම්මා සම්බුදු සරණ ලැබදින පන්සිල් මළුව. තමාට තමාම දිවයිනක් වන්න. තමා තමාම සරණ කරගන්න. අනුන්ගෙන්... සරණ නොපතන්න බුදුරාජාණන් වහන්සේ. සුබෝදැසන තිරුවන් සරණයි සිරසෙෆෙන් පන්සිිල් මලුවේද. මහ රහතුන් වැඩිමකෝස්සේ ධර්මය දේශනා කරන පූචිය රාජකිරයේ අරියඥාන ගෞරෝණය ස්වාමිණවහන්සේගේ සදහම් කාරණා පැහැදිලි කිරීමක් ඔබාගෙනෙන්නේ අපේ ස්වාමිණවහන්ස දැන්නා. ජෝතිශවේදියක ඔබහන්සේට මොනගහෙනවා. ඒ ජෝතිශවේදයා ඔබහන්සේගේ අංගලක්ෂණ අනුව පැහැදිලි කරනවා ඔබහන්සේ පැමිණසිටින්නේ පැවිදිවන්න ඔබහන්සේ පැමිණෙන්න්නේ බ්‍රහ්මලෝකෙන් කියලා නමු ඔබහන්සේ ඒ ප්‍රතික්ෂේප කරනවා. ඒට හේතුුණකාරණ මොනවාද සමිහන්ස. දැන් බ්‍රක්්මලෝකකින් ආවනං එන්න ඕනේ රූපාාවචරසා රූපාවචර බ්‍රහ්මතලෝලින්. හරිද එතට එහෙම බ්‍රහක්්මයක් ලෝකෙ හිටියනං එයා දීර්ඝ කාලයක් පංචනීවරණ යටපත් කරගත්ත සමාධිස්වේමිදිින් අවු තැනකඉඳලයි එන්නේ. හරිද. එහෙමක් දීර්ග කාලයක් බ්‍රහ්ම ලෝකොල ඉඳලා මනුස්ස ලෝකෙ ඩාබෝත් ඒ මුස්ස ජීවිතය තුළ නොනා හික්මීමක් තියෙනවා. හරිද. සංගර භවක් තියනවා. හරිද. දැන් කෙනෙක් කියනවා? අම්ම කෙනෙක් මට අතී දෙදි කියනවා මගේ ඉපුතා බ්‍රහ්මලෝකෙන් ආව කියලා. නමුත් ඒ පුතා ළමා කාලෙදිම මස්මාංසකන්න පුදුමාත්තාර් කෑදරකමක් තියෙන යට මස්මාලුනැතු බද කන්න බැහැ තේෙන්න්නල් ඔය මස්මාල්ලු දාලා තියනොයි කඩචොරු කෑම අරෝමේයක්හන් නමුත් හොනා මට ඒක දකිද්දි කියන්න පුළුවන් මෙයා බ්‍රහ්මතලයකින් ඇවිල්ලා නැහැ හරිද ආවනන්ගේ හැසිරීම තියන්න ඕනේ. ොදෑ ම අර ෝෂිතවේද මහත්යා ගේ ැ ම ්‍රක්ම ලෝකින් ගේ කියලන ොන මනං අදවත් සත පහක්කයක විශවාස කරන්නේ නෑ මොකදමල් ළම කාලයේෙදිම කාමයන් පැත්තට පංචනීවරට බර චරිතයක්. එතුට මේ චරිත ්‍රහ්ම ෝකන් එන්න පැහැ. හරිද එම් මම මේ මනුස්සලෝකෙම මේ දර්ුමද්දීපේම පෙරජීවිතේ මනුස්සෙක් වෙලා මැරිලා පටි්ච සවපන්නු උපදපු චරිතයක්. හරිද එචරයි ම මදන්න මං මනුස්සලෝකින් ආේ කියලා. හෙමයි සාමිණ හන්ස කෙනෙක්ට සාමින් වහන්ස මේ වෙලාවේ හිතු නොත් එහෙමනම් අපේ ස්වාමින් වහන්සේ කුඩාකාලයේ දී දෙමාපියන්ගේ හිත රිදනාකාරයට කටයුතු කලාද කියලා අපේ ස්වාමිණහන්ස අපිට ඒගෙනත් පැහැදිලි කිරීමක් කර දෙන්න පුළුවන්ද සහ උබොහන්සේගේ ජීවිතය උබහන්සේ වෙනස් කරගන්නාආකාරය පිළිබඳවත් ඇතුළුවව. අවස්සරයි. මේමයි පුතේ පුඩා කාලෙදී තරිදිනාගරෙන් කටයුතු කල නෑ ොදේ පුංචි කාලයග රදන නෑ නමුත් අර තරුණ වයසටේද්දී අම්මලා තාත්තලා කැමතුනේ පුතේ අපිට හොඳඉ වගන්නලා හොඳ රැකියාවල් කරලා හොඳ විවාහයක් කරලා ගේයත් දොරක් කදාගෙනන තැන්ට එන්න. හරිද ඒගොල්ලන්ගේ දැක්ම ඒ අම්මතාත්තගේ වරදක් නැහැ. තේෙන් අද. නමුත් ඒ දැක්මට පුතේ මම ඒඒ මගේ සංස්කාර. දෙන්නල්, මම ඒදා අම්මතාත්තට කීකරු වෙලා අම්තතාත්තට හොඳ දරුවෙක් වුණානං, අම්මතාත්ත මාව කසාද බඳලදීලා මං අද මුණපුරො ඉන්න සිය කෙනෙක්. රිද නමුත් මට අම්මතාත්තට කීකරුවන්න හිතදුන් ඇත්තේ, මෙතෙන්ට එන්න සංස්කාර්මට තිබ්බා. එඒෙන් මගේ සංස්කාරර් මෙතෙන්ට අරන්ගන්නේ හොදද එතුන් මෙටෙන්ට අරං එද්දි අනි වාරයෙන්ම මට අම්ම තාත්තාගේ හිත රිද්දගනයි මෙටෙන්ට එ ඕනි තෙන්න්නල් අම්ම තාත්තාගේ හිත රිද්දගෙන අම්මතාත්ත කවදාකොත් කැමති වුණේ නෑමං උද්දේ අට ගදරග හිල්ලා සමාජ සේවබ් ගමේ කටේ පන්සලේ ඔක්කොම කළ රෑදහයට ගෙදරෙනට අමතාත්තා කැමතිුණේ සමර්දාතාට අම්මතාත්තා දොරයන මට රහයකොහට වෙල්ලා උඹ ගියතැන කියිල නිදාගනින්කිවදන්න එතවොට මංගේ ගිය හොරකන් කරන්න නෙමේ මංකොල්ලකන්න න මේ ස්ත්‍රේ දූෂනය කරන්නනෙමේ මංගේ සමාජ සේවිට. තිේන්න මංගේ අනු ටප කාරක නැතම් මම් පන්සල් නැත්තං දන්සල්ලට නැත්තන්ේම් ගඩ හදන්න ම හිතරිදුවගෙන කාරනක එහෙ තු මන් සිල් ප ද හිරරිද. ෑ තයනල් එනිසා මම එතනදි එහම යුනේ ඒනිසා දැමං ආයිමත් අර කතාවට යන්නම් දැන් කතාව පිට ගියා. එනිසා දැන් අර ජෝශිෂවේදි මහත්ත්‍යයා මම් ්‍රහ්ම ලෝකෙන් හාබාකිවොත් මං සතපාක ේක විශවාාස කළේ නෑ බ්‍රක්්මලෝකෙන් කෙනෙක් කාවනන් එයාගේ බ්‍රක්්ම ගති අපිට පේෙන් ඕනිේ තේනල් යගේ තැන්පත්කම. යාගේ පංචනීවර්ණ අටේපල් නමුත් ක්‍රමාණකූලවයා මේ සමාජේ කාම්චන්්‍යයන්වැන්නනක ඩේක වෙනස්සනේ රාබස්සර බ්‍රක්්ම ලෝක ආ ්‍රක්ම ෂ්නා වැඩි අවසානය ක යක් ගන්න වෙලා මනුස්සෙත්තු වන දේ සබ ලෝක බිවෙන ලාවේ නමුත් මුල්ලවදයේදී හරි ඒ තියන තැම්පත්බව ඒ තියන සමාධි මත්භවයා තුළ තියන්න ඕනේ ොදේ දැන් සමහර දරුවන්න ඒ දරුව අම්මතාත්ත කියන්න ඒ දරුව බෞනා කරනවා. එර මිනිිය කොතාගෙන. තිෙන්න ඒ දරුව හුද කලාවෙන්න කැමති. අරි ඒ අපට තේනු ගන්න පුළන් මේ දරවාට අති තේරූපාාවච රූපාාවචර බ්‍රක්්ම සම්බන්ධයක් තියෙන්න්න පුළුවන්. එ ලක්ෂණයාගේ තියනවා. තිෙන්න්න? ියයටට සියහ එහම කියන්න බැහැ නමු සියයටට පනාකයි එවැනි දැක්ම අපිට ඇති කරගන්න පුළුව එහ න දැ මන්දැ බතුමියගේ ප්‍රශ්නයට අතරින් මතු කළේ ඕනෑම මේ ඉප දෙෙන දරුවන්ගේ අද වර්තමානය ඉප දෙන දරුවන්ගේ සීයට අනු පහක් මන්නන් කියන්නේ මේ මනුස්සලෝක ආශත්‍රිතම ජීවත්වෙන මනුස්්‍යෝ මැරිලලා පඩිච් සම්පන්ව ඉප දෙෙනවැ දුර මරෙන්න්න වයසක මනුස්්‍යයවිතරන්නේෙමේ හරි අවුරුදු දාසේ දාහතේ ළමයි වතුරගිල මැරෙන යිසිගල් අනතුරුවලට පත්වෙලා මැරෙනවා. වාහනානතුරුවලට පත්වෙලා මැරෙනවා. රෝගී භාවයන්ට පත්වෙලාන් රණ. අවුරුදු අසූ අනුව ජීවත් වෙලා. එතකොට මේ මැරෙනය තමයි නැවත පටික්්ච සපන්නව ඉපදේේ. දැම් මං අද දැන් මං අද උදේම එලියට වැඩියා. එලියට වැඩිහා මේ දරුවෙක් මට හම්බුනා මේ කොළඹ පාසලේක දරුවෙක් ඒ දරුවා මට කියන වාමීින් වහන්ස අපේ පාසලේ. දැම් මුස්ලිම් දරුවන්ගේ ප්‍රමාණය වැඩි කියලා. අරිද? අපේ දැම් මයි යා ස්කෝලේයනකාල එක් දරුවයි එක පන්තියක එහෙම හිටියේ නමුත් දැන් දරුව දහයි දොස් දෙනෙක් ඉන්නවා කියලා. බංකවපුතේ සුවපත්තේවා කියලා හිතන්න. හරිද ගැටෙන් එපා ගැටෙන් එපා මොකද ඔය සෑම් මුස්ටිම් දරුවෙක්ම පෙරසුන්දර බෞද්ධයෙක් මයි ඔන්න ඇත තත්ත්වේ ද ඔබ ඒකට අකමැති නම් ඔබ ස්කෝලය අද්දී ඔබේ පන්තියේ හිටිය මුස්ටිම් දරුවයි. අද ඒ පන්තිය දරුව දහදනෙක් පාලොස් දෙෙ මුස්ටිම් දරුව ඉන්න. මමුස්ටි දරුවන්ගේ වැරදක් නේ ඒ පිින්න්සිිපල් රදක්නෙේ ඒ රද සිංහල බෞද්ධයාගේ හොඳට පේරුම්ගන්න. සිංහල බෞද්ධයාගේ. ඔබ සිංහල බෞද්ධකම නැති කරගන්නවා. ඔබ සිංහල බෞද්ධකම විනාසකරගන්නවා සිංහල බෞද්ධකම කියැනෙ මේ උතු මාර්ේෂ්ාංගික මාර්ගය ඔබේක විනාස කර ගන්නවා. ඔබ සිංහල බෞද්ධකම විනාස කරගෙන ඔබ මැරිලා ඔබ මුස්තිින් දරුවෙක් කෙලා ඉපතනවා රි ඇයිප සම්මාධි්්‍යයට පයින්කැප සම්මාධිත්‍ය ජීවිතර ගත්තේ. සම්මාධත්‍යය ප්‍රතික්ෂේප කළ ඔබ ධර්මය ප්‍රතික්ෂේප කළ ඔබ ධර්මය පතික්ෂේප කලා ඔබ සද්ධාව තුළ ඔබ මැරිලා ඔබ මුස්්ටිම් අම්මක් එෙනෙගෙ මවකුස එනිසා ඔබ දැක්කත් මුස්ලිම් දරුව දහ දෙෙනෙක් ඔබේ පන්තිය දැන්ඟ ඉන්නවා කියලා මමනං එක දකින්නේ ධර්මයක් ඇැතිටමයි. ඔබ අකමැතිනං ඔබ මුස්ලිම් දරුවෝ දා දෙනා ඔබේ පන්තිය ඉන්නවා දකිින් අකමැතිනං ඔබ ගැටෙන්න්නපා ඔබ ගැටුුණනොත් ඔබත් ඊළඟ ජීවිතේ මුස්ලිම් දරුවෙක් වෙලා ඔය පන්තියට මේ නවා. හරි ඇත්ත කතාව ගැටනෝ. එසක් ගැටෙන් එපා. ඔබ ඒකට අකමැතිනම් සුවපත් වේවා කියල දකින්න. සුවපත් වේවාකෙල් ඔබ දැක්හෝත් ඒ සුවපත් වේවා කියන චිත්තය ඔබ මරනාසන්න ඇති මෝත ඇති කරගත්තොත් ඔබ ඒ පන්තියට නැවත සිංහල බෞද්ධ දරුවෙක් පෙලා යන්න පුළුවන් හරිද පරිි සම්පන්න ඔ නොකයි ඇත්ත තෙන්න්න. හිම අපේ මන්හන්ස ස්මිනස මේ සුවපත්වේවා කියන චිත්තයට බොහෝදේවල් වෙනස් කළ හැකිීනේද ස්වාමිනහස බොෝදේ කළ හැකිනේද. සූපත් වේවා කියෙන චිත්තට ආනින්සේ කොල් හක්තියනවා. මේ ලෝකධාතුේ ශ්‍රේෂ්ඨම පුං් ශක්තිය මෛත්‍රයයි කියල බුදුරනාන්සේ කියනවා. එකට ආනිසන්සේ කොල් අයිමකොද සීලේට තින ආනිසන්ස පහයි. මොුණදාානිසංස පහහා ජනප්‍රිය භාාවය ඇති වෙනවා අභියෝග්‍යයන්ට නොබියෝ මුහුණ දෙෙනවා? බෞබෝග සම්පත් ආරක්ෂා වෙන සිහි මුලානොවී මැරෙනවා සුගතිය ඉප දෙෙනවා. සීලයට තින අනිසන්ස පහ. ධානයට තිීන අනිසංස තුනයි වර්ණය සැපය බලය මෛත්‍රයට අනිසංස එොහක් සුවසේ නිින්දය අනවා සුවසේ ඇහැරෙනවා නපුරුහින පෙන්න දෙවියන්ට මනුස්සන්ට අමනුෂ්‍යීන්ට ප්‍රිය වෙනවා වසවිසං හානිවෙෙන්නෑ සරීරය ප්‍රසන්න වෙන සිහිමුලානොවී මැරෙනව සුගතිය අන්සන්ස කොළහක්. අනිත්‍ය සංඥාවට මෙහාතින පුං්ඥකර්මයයි මෛත්‍රිය. එනිසාමන් අර මහත්ත්‍ය වැඩකිවේ ඔබේ පාසලේ අන්‍යාගමික දරුව ඉන්නවා කියලා. ගැටෙන්න්නපා ගැටනොත් ඔබත් අන්‍යාගමික දරුවෙක් වෙලා ඊල්ළඟජීවිතේ ඔය පන්තියම. ඉඳගනී එදාට සිංහල බෞද්ධයෙක් බැන්ොත් ඔබ වැරදිකාරයෙක් නෙමේ තේ නධහිත පල ධර්මයක් සුන්දර ධර්මය ඒනන් දෙමාපියන් දක්ෂ වෙන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ දකිනවා පූරුවේ නිවාසානුසිඥානයෙන් මේ ඉපදන සෑම දරුවෙක් පිටි පස්සෙම. පාකිටේ නකු සල් තියෙනවා. මේ සෑම දරුවෙක්ම අම්මතාත්තට අකීකරු වෙලා තියෙනවා. අද හොඳට බලන්නකෝ අපි අම්මතාත්තර්ගේ ගුණයන් ගැන කතා කළත් අපි මේ සිංහල බෞද්ධකම ගැන කතා කළත් අපි අම්මතාත්තලා අපි මෞකුසේ ඉන්ඩ ගෙන කොච්චර හදනවාද. අම්මතාත්ොච් මෞකුසේ තීද්ද අපි පරිසං කරනවාද? මාතෙක් දැහම්මුණ ඒ මහත්්‍යයා කියරවවා ස්මිාන්ස ඒකුදන දරු සම්පත් නෑ ඒගොල මොකද කරන නෑයට කෘතිම හොදරුවෝත් පිරිිසඳ ගන්නවාන එකට ලක්ෂකී අත්ද ගෙවන්න ඕොන. ඒම කරල දැන් ඒගොල්ලෝ කෘතිම දරු මේ කලලයක් උසේ තැන්පත් කරෙන ති මට දැන්ඇවිල්ල කිව්වා කියලින් ආශ්‍රිවාද මං ආශ්‍රවාද කල මංකුවපුතේ මේ දවස්ටිකේ නෝනට දුවන්න පයින්න පා කියන්න. තේරුණ දුර ගමන් කියන්න එපා කියන්න පුළුවන් තරම් පරිස්සංවෙලා මේ මාසි ජීත් ැමකක්ත්ම අපි කියන්න. පුතේ ඒසා අම්මතාත්තා කෙනෙක් ඒසා පරිස්සමෙන්න්න මේ දරුගැබ බලාගන්න නේද. මම නොකිවත් ඒගොල්ලො දන්නවා ම දන්න දරුණවයිසින් ඒකොල දන්නවද මේම කියලා. නමුත්ඒ අම්මා තාත්තා ඒ දරුගැබ කොයිසා උපේක්ෂාවෙන්ද මෙත්තාවෙන්ද කරුණාවන්ද මුදිතාවෙන්ද උපේක්ෂාවෙන්ද බලාගන්න. තමාගේ දේරකට වඩා තමාගේ සරීරයටට වඩා දරු ැට ේකුල ආදරි ඇඩි? එතෝොට ඒ දරුගැබ කොයිසා දුකක් දරාගෙන පීඩනයක් දරාගෙන වෙහෙසක් දරාගෙනද. ඒ දරුවාගේ මුහුණ බලන්න තියෙන තුෂ්නාවෙන්, ඒ දරුගැබ හතාගන්නේ. ඒ දරුගැබට බසනීපයක් වෙයි ලෙඩක් වෙයි නරකක් වෙයි කියලා, වැරදි දෙයක් කණ්ඩනෑ වැරදි දෙයක් බොන්න නෑ වැරදි හැසිරීමට යන්න නෑ ඒ හැම දෙයම බලාපොරොත්තු වනේ දරු ගැබේ නිරෝගී භාවය. එතෝොට එහෙම බලාපොරොත්තු වෙලා. ඒ අම්මා නොවිදිනා දුකක් විඳලා. මේ හම අමෙනෙකුට මේ පොදයි හැම දරුවෙකු මේ තේරු ගන්න ඕනේ. ඒ අම්මාම නොවිදිනා දුකක්වින්දල ඒ දරුව ලෝකෙට බිහි වෙනවා. අම්ම කෙනෙක් විදින දුකාපිට කියන්න ඕනේ නැහැ. යන්නනේ නෑ මං දවසක්ය කාන්තා රෝහලට ගිය හදිස්සේද සිංහලවද දවස්සල ඔක්කම වහලා මගේ ඇඟිල්ලෙක් පොඩි සැත්කමක් කලා මටයකට අනිවාරයෙන් පවදා බෙහෙදදා ගන්නකිවා. කොහවත් නෑ දිිස්පන්සේ ට දන්න සිුද්දුණනා කාසල් රෝහල්ටම තන තිෙන්නේ කාසල් රෝහලට කාසල් රහලේ දොස්සරමමාතයක ස වයින්ස එන්න මන්දන්නන් කියන. එයාතමයි අර බාලහම් වුවන තින් සල්ලයාගාර දොස්සරමමාත්තේද. ති මීට ඉතන ඉස්තර. ආසන පනල ඔක්කම කරලා මට බේතුවාල බෙහෙද්දාන්නා ඇවිල්ලන්ස්වන්නන්ස මට විනාඩි පහක් දෙන්න බබෙක්ගන්න තියනවා කියලා දව්වතායා. තෙල්නති මං අතිශ්‍යයනගේිය ඉසින්ද බෙක්ගන්නගේලා අර ඇතුළට ගියාම මට ඇහෙනෝඒ අම්ම ලතෝනි දීලා කෑගන. තෙන. ලතෝනි දීලා ගෑගහනවා. කෑගහල කෑගහලෙප පට සද්‍යයන අරුණ විනාටත් ව හරක් නට දොසරමාත වැඩිවර කළ මගේළඟට ම ිෙදම තේන. එ එකකට බලන්නේ අම්මා තාත්තා කොයිසා දුකක්විඳල දේ දරුව ලෝකට බිහි කළේ කියලා. ඇ දරුවන් මේමත් හිතන්නේ නෑ. ඊට පස්සේ ලේටික කිරිකරනවා කියන්නේ. ිට රිරලා පඕනො. ඒ අම්මගේ සරීර සෞඛ්‍ය ගැන හිතන්නේ ඒ අමගේ ලස්සන ගැන හිතන්නේ ඒ අම්මගේ ඇඟ දුරුවලබේ කියලා හිතන්නේ වැහැරහි කියලා හිතන්නේ තමන්ගේ ශක්තිය දරුවර්දීලා ලොකු කරනවා අපේ අම්මල තාත්තල කොච්චරනාන් ළමා කාලෙච් දෙවරක් චක්කරේ පාඩන් කරන පහට නැගටොල පාඩන් කරවා. දෙවරත් දෙකහදකයි දෙවරත් දෙක හතරයිගේ කිය පාඩන් කරන්න. අද ලෙක්ගෙන් ඇහෝත්තේම් ලමෙක් නේ වැඩිහිටියගෙන් ඇවෝත්තේම මේ හතරවරක් අයිගේිය දෙකලයා කියනදන්නේ යාර්ක බොත්තංගහලකම ගාන්න හොයන්න. තේනෙ ද බොත්තංගහලදාගේ නටවරකට ඇටහතරයි කියනයා දන්න නෑ තිේන ඒක බොත්තංගහලා ඔයන්න ඕනේ ඉතෝට බල්ල එහම හොයෙන කැට ඒගොල් ආවත් අපිට එහෙම අම්මල තාත්තල උදේ පහට නැකිල්ල චක්‍රේපාඩං කලේ දෙකවක් තුංකර කතරවර. ඉතුඩේ ඇයිඒ. මගේ මෙත්තා කරුණා මුදිිතා උපේක්ෂා ගුණයන් ඒගො නොක්කම අපිට කන්න දුන්නේ ඒගොල්ො කන්නේ නැතුව අපිට කන්න දුන්නේ ඒගොලො හොඳමදේ අපිට කන්න දුන්නේ. ඒ විදිහයට අපිව ලොකුමහත් කරලා. අඳින්න තියන හොඳ මැඳු මයිරම් දුන්න. දෙන්න තියන හොඳ මහාරය දුන්නා! දෙන්න තියන හොඳම සැපේ දුන්නා! දෙන්න තියන හොඳම අධ්‍යාපනේ දුන්න ටියෂන් පන්ති ඇරිය මේ ඔක්කොම කරලා. අවසාේ සුදුස තැනකින් අපිට කසාතෙකුත් කරලා දුන්න. දායාද තිබ්බනං ඒමත් පැවරවා. පුතේ අරස්සා කැපවීමක් කරපු අම්මතාත්තල බැන්දට පස්සේ අපේ කැපවීම තුළින් දන් දකින්නේ. හමුණ අසාධාර්ථයද කල බලන්නකු. ලකය මේසා බිඳවටෙන් එක හේතුවා. මොකද කිසිම දරුවෙක්. එම ඉන්නවනං අනමන් සාදුසාදු කියනවා කසාද බැඳලා ඒගොල්ලො දරුව හැදුවට පස්සෙ නඕනා අර අම්මාතාත්තාත් තමන්ට කලාව කැපවීම දකින්නේ නැහැ. ඒ අම්මාතාත්තාට සාමාන්‍යයෙන් සැලකුව කණ් බොන්න දුන්නා ුරුද්දරසරයක් ජීතය කරදුන්නා බලන්න දුන්න ඒ ඉහමකළුම් අරසා කැපවීමක් කලා. එෝ ඒ කෘතවී දිී භාවය. ඒ කෘතවේදී භාවය, අපි අම්මතාත්තා වෙනුවෙන් අපිට දක්වන්න බැරිද. මේ සමාජ රටාව ඇතුළේ දරුවන්ගේ යුතුකම් ඇතුළේ හිරවුණු අපිට අපේ දෙමවපියන් වෙනුවෙන් මීට වඩා කිසිම දෙයක් කරන්න බැරිද. එහෙම කල්පනා කරන තැනක ඔබ ඉන්නවනං එම නැත්තං මෙිච්චරයි මට කරන්න පුළුවන් කියලා දෙමෞපියන්ට ස්වාමීන් වහන්සේ පැහැදිලි කළ ආකාරයට කටයුතු කරලා ඔබ ඔබේ වැඩ කටයුතුළල නිරත වෙන කෙනෙක් නං අපි ස්වාමින් වහන්සේගෙන් පැහැදිලි කර ගැනිමු. එහෙම නම් අපිට... කුමක්ත කරන්න පුළුවන් මීට වඩා කියන කාරණය. තුන්සිත පහදන පනසීම ලවසමලුව. යම් කෙනෙක් දිවාර ඇතිගෙහිම බුදුකුණ අරමළු කොටකත් සහයෙන් වසත් නම් ඒ ගෞතම බුද්ධ ශ්‍රාවකයෝ සුවසේ නිතා සුවසේම අවදිවෙතිී. පන්සිල්මලුව පන් නිරිදා උදේ හයේ සිට අට දක්වා මහ රහතුන් වැඩි මගෝස්සේ ධර්මය දේශනා කරන පූචිය රාජකිරයේ අරියඥාන ගෞරවනය ස්වාමීන් වහන්සේගේ සිරස එම් පන්සිල් මලුව සදහම්සාකච්ඡාව අපිශ්‍රවනය කරමින් සිරින අවස්ථාව මේ අපේ ස්වාමීන් වහන්ස මේ මොහොතය බවහන්සගෙන් පැහැදිලි කරගන්නට අවශ්‍යම කරන කාරණයක් තිදේනවා ඒ තමයි දරු දෙමවපියන් වෙනුවෙන් කරන දේ පිළිබඳව. සෑහීමකට පත්විය හැකිද කියෙන කාරණය. කවදාවත් සම්බුදුවරයණන් වහන්සේ කෙනෙක් මනුෂ්‍යකුට කරන්නට බැරි දෙයක් දේශනා කලේනෑ. ඒ නිසාමණි උන්වහන්සේ පෙරම්පුරණ අවධියදි පවා දෙමාපියන්ට තමන්කි ජීවිතයටත් එහා ගිහිල්ලා. සැලකුවේ උපස්ථාන කළේ, සම්මා සබඳදුපාණන් වහන්සේ කෙනෙක් කැටියට මේ සසරින් තමා පමණක් නොවේ සෑම සත්වයෙක්ම එතර කරවන්නටය කියන. ඒ විවරණය පවා. තම මෑනිියන්ගෙන් අප බෝස්තාාණන් වහන්සේ ලබාගන්නේ තේ නිසාමනය අපේ සාමින් වහන්ස අපි මේ පිළිබඳව මීට වඩා අපේ ශාවකන්ට පුළුල්ව පැහැදිලි කර දෙන්න පුළුවන්නම් ඉතාමත් වටිනවා. අවසරයි සාමි වහන්ස. දුරජාණ වහන්සේ මගේ කැපවිීමත්තේ. උන්හන්සේ පලවෙනි වස ගත කරන්න උන්හන්සගේ අම්මස්ොයාගෙන යනවා පරිිච්ච සවපන්නව. ඒය අම්මස උතුම් සෝවාන් පලේ තුළ පිහිටන්න. තාත්තාම් අවසාන මොහොතේ උතුම් රහත්ඵලයට පත් කරනවා. ඒ බදුරජාණන් වහන්සේලාගේ සම්හධීත්්‍යය නමුත් අදාාපිමොකද කරන්නේ. අපි දරුව හදල අපි ලොකු මහත් වුණනාට පස්සේ. අම්මලා ලංකාවේ දරුව රට හරිද. ඔබ හිතන්න ඔබ පුංචිකාලෙ කබදක්වත්. ඔබේ අම්මා ඔබබව ලංකාව අනිකරලරටේ යයිද හිතන්න. යයිද කවදක්වත් යන්නේ. කෝටියක් දෙන්නම් කිව්වත් ඔබේද අම්මා ඔබ අවුරුදු පහේ හයේ හතේයටේ දහයිදි මේ ලංකාව අනිකරල යන්න තිෙන යයි දුප්පත්ම අම්ල කෙන කේම යන අම්මල ඉන්නවාන්නේෙ නේද. ඒවා හේතු පලධර්මයක් නමුත් ඒ විනාසයන් නිසායි සමාජය මේසා දුකට වැටලඉනිසා දරුවන් තේරුම්ගන්න ඕේ. නිරේතුරුවම දෙමාපියන් පුංචි කාලෙහිඳං අපි ගොඩනගන්න කලාවූ උත්තම කැපවීම මම අද මෙතනි දන්දකිනවා මගේ අම්ම මගේ තාත්තා මොනසා කැපවීමක් කලාද. ඒ අය කොයි සාපිට ආදරය කලාද නමුත් කරුමෙක කියන්නේ ඒ ආදරයේගොල්ු අපිට පෙන්නුවේ නැහැ නමුත් නොපෙන්නුවත් මන්දන්නවා එ? පොයිසා ආදරයක් ඒගොල්ලො හිතේ ඇතුළි තියාගෙන අපිිය හැදුවේ කියලා. ඒගොල්ල අපිට පෙන්වුවනෑ ආදරේ ඇයිඒ එකටත්ත යුතු පලධර්මයයක්. ඒගොල්ල අපිට ආදරේ පෙන්වු අනන් අපි පෙරලා තවතාවේයට ආදරේ කරනවා. තින්නද. එතෝට ඒ අයි ආදරේ තියාගෙන ආදරේ හංකංඉන්නවා. තිෙන ආදරේ හංකංගින්නෝ ඒ පෙන්න්න නෑ. ගං ඉන්න අමකද හංගංින්න්න එක්ු අපි වැරදි කරනවා අපි අකීකරුවෙනවා එනිසා ඒක හගං ඉන්න. තින ආදරේ පෙන්වුව තවත් නරක් වේ කියලා. තිෙන්න එකොට ඒගොල්ලු ආදරේ හංගං ඉදී අපි හිතනවා ඒගොල්ල අපි ආදරේ නැහැ කියලා. තිෙන ආදර ඒගොලු හංගං ඉන්නවා. අදයිමට තේනනෙ දෙයනේ මගේ තාත්තා මං පිළිබඳ කොච්චරලං ආදරයක් හංගං හිටියද කියලා. තිෙන්න හංගගෙන හිටියද කියලා. නමුත්ඒේ හංගං හිටියෙත් හේතුවක් නිසා. ඒ ආදරේ පෙන්නවානං දරුවෙක්ගෙන් ලබන්න තිෙන සතුටයා ලබනවා. හරිද ලබනවා නමුත් එතනදත් එයාටඒ සතුට ලබන්න පින තිබේ ෑ හරිද එක සුන්තර ධර්ම තැනති නෑ එඒනිසා මම මේ අවස්ථාව කරගන්නවා. කරුණා කරල යාම් අම්ම කෙනෙක් තාත්තා කෙනෙක්. දරුවෙකුටයම් මාදරයක් තියෙනවා නං එක හංගන් ඉන්නපා. එක ප්‍රසිද්ධ කරන්න එකේ දරුවට පෙන්න්නන්න ඒ දරුවට ඔබේ ආදරේ පෙන්න්න නැතුව ඔබේ දරුවට ආදරේ හංගගෙන හිටියොත් ඒ දරුවා අහිතනවා මගේ අම්මතාත්තමට ආදරේ නැහැ දෙෙන්න්න අම්මතාත්තා ආදරේ පෙන්න්න ඇති දරුව නරක්වේ කියලා නමුත් දරවා හිතන්නේ නෙමේ දරුව අහිතඒක නෙේ දැම් මටත්තුයිේ දෙවුනා ම හිතන්නේ අම්මතතාත්තමට ආදරේ පෙන්න්නත්තේ ආදරේ නැති හින්ද කියලා. තිෙන්න්න නමුත් ඒගොල්ලමට ආදරේ පෙන්වුව නැත්තේ ආදරෙහි පෙන්වනම් මන්තාව නරක් පෙහිලලා ජෙවන නමුත් මේක අපිට තේරුන්ගන්න බැරුවග නමුත් දැම් මට තේරුන්ග හිලදීෙනවා මගේ තාත්තා මට කොච්ච ආදරේද යයේ ආතරයේ. සීයක්ක් ආදරේ නං එයාමට එකක්වත් පෙන්වෙන ඇත්තටම පෙන්වෙන. තන නමුත් මන්දන්නවා ඒ අත් කොච්චර නම්මට ආදරේද කියලා. තිේන එනිසා මං දෙමාපියන්ට මතක් කරනවා ආදරේ හංගං ඉන්න නං එපා. ආදරේ දරවාට පෙන්න්න. එවිට අඒ දරුවා පෙරලාවට ආදරේ කරන්න. එහම නැතුව බාදරේ හංගෙන දරුවා දෙෙ බැලුවොත්. දරුවාගේ අර දුර්ුවල මනසට වැටහෙන්න්න පුළුවන් මගේ අම්ම තාත්තමට ආදරේ නෑ කියලා. හරිද දැම්මං ආයිමත් ප්‍රශ්නෙන් සැරින්සරේ පිට යනවා. එනිසා ආයිමත් මං අතෙන්ට යනවා බුදුරයන් වහන්සේ පූර්වේ නිවාසානුස්තිනානයෙන් දක්කිනවා. මේ උපදින සෑම දරුවෙක්ම සංසාරයේ අකුසල් කල් තින. මොකද මේ මැරෙන ආකුසල් කල නැද්ද මේ මැරෙන සෑම කෙනෙක්ම සිල් පද බිඳලා ලෝබදේශම ෝහ වඩලා තියෙනවා. එහෙනම් මේ ඉප දෙන සෑම දරුවෙක් පිටි පස්සෙම විපාකට එන්න අකුසල් තියනෙන. මුොදර තේරුම් ගන්න ඉන්න හෑම දරුවෙක්ම පි පස්සේ විපාගට නාකුසල් තියෙනවා. කිසිම දරුවෙක් ඉන්න පුලුවන් සීයට එකත් දෙකත් වනක් කතර පහ කිසිම දරුවෙක් තමන්ට අම්මාතාත්තා සලකපුවිදිහට තමන් කවදක්වත් තමන්ගේ වයවූෘධ අම්මතාත් අර සලකලා නෑ මුදර තේරුම්ගන්න ඕනේ සල හම හිතන්නෙ නෑ. අනේ මගේ අම්ම තාත්ත මාව මෙච්චර කුසේ හොයාගෙන මෙච්චර මෙදීලා ඒ අය නොකාපිට කන්න දීලා මේ විදියට සලකගෙන මේ විදිට උපරිම හොඳම දක්ෂම දෙය අපිට දුන්නා කියලා දරූ හිතුවෙනෑ. ඒ අම්මා තාත්තා තුන් එනි තැනට හරවිෙන තැන්ට තමයි ගෙදරදාන්නේ. මුලින් ගෙරයින්දවාපු ඉල්න්ට ඒගොල්න් ෙදරුවෝ මුණුපුරු මනිබිියන්ටත් පස්සෙ තමයි අම්ම තාත්ත කියන තැන්ට වැටන්න. එතනයි ඒගොලන්න තීන තැන. එනිසා ූවා බලවත් අතීත හවා අ කුසල්. නිසා හොදර තේරුන් ගන්න අම්මාතාත්තා ඔබ වෙනුවෙන් යම් කැපවීමක් කලානං ඒ කැපවීම ඔබ කසාද බැන්ද දවසිෙන් අවසන් වෙන්නේ. හොදට හිතන්න ඒ කැපවීමට කෘතවේදී භාවය දක්වන්න ඔබ පටන් ගන්නේ ඔබ කසාද බැන්ද දවසිද ඒක තේරුන් ගන්න. ඒදා ඉදන් ඔබට විශාල වගකීමක් තියෙනවා ඔබ සතුටු කලාා වගේ ඔබේ අම්මතාත්තා සෑමත් විනාඩියකම සතුටින්. ඒම නොවනොත් ඒ අකුසල් තමයි මේ කඳු හැටියට විපාකන්නේ ඒකයි බුදුරානාන් කැන සත්වයා කර්මයදායාද කොටපදී සත්වයා කර්මය මගේ කොටගැනීපදී. එනිසා මේ උපදින සෑමල් දරුවෙක් පිටිපස්සෙම බලවත් අති තකුසල් තියෙනවා. එනිසා දෙමාපියන් දක්ෂවෙන්න ඕනේ මේ උපදින දරුවන් පිටි පස්සේ තියෙන අකුසල් සංස්කාර දැකලා නිරතුරුවම. ඒ දරුවාගේ මහාබ්‍රක්්ම ගුණයන් තුළෙ ඉඳලා ඒ දරුවා කරේ මෙත්තාවෙන් කරුණාවක් මුදිතාවෙන් උපේක්ෂාවෙන් අර සියලු සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකිමින් දරුවා වර්තමානය තුළ කුසලේ ශක්තිමත් කරන්න. හරි දරවා නිරයතුරුව වර්තම ළමාකාලෙම ශක්තිමත් ැන් අපි ඔය පිින්ඩ පාත ම ඩුවල ඇද්ද අවුරුදු දෙකේ දරුවෝ තුනේ දරුව මේ බත්ත කරන්න ඇවිල්ල මේ හැන් දරම් බෙදෙනවා. අම්මට වඩා ලස්සන්ට බෙදෙනවා. ඒ අම්මට වඩා ලස්සන්ටේ දරවා බත්තක බෙදලා අර බත් පිනිීසිය මොය සුඩතිලා පහසඟ පිටොල වදිවා. ඇයිහි! සංස්කාර්පච්චයා විඤ්ඥාන. පෙරජීවිතයේ දැනීම්! පෙරජීවිතයේ දන්දීපු පුරුද්ද. පෙරජීවිතයේ වන්දනාකරපු පුරුද්ද. දෙන්න. එතුකට දැම් බලන්නක ඒවාගේ දරුවෙකුට ඒවිදිී හැසනෙන්න්න පුළුවන්න්නම් දෙමාපියෝ දක්ෂවීතුයි. තමන්ගේ සෑම දරුවෙකුටම පුංචි කාලෙයිඉඳම් පිනටයොමු කරන්න. ඔබ ක්‍රිස්තියානි වේවා බෞද්ධ වේවා හිදුුවේවා මුස්ටිම්බේවා තම තමන්ගේ ආගම්වලට අදාලව දරුවවාින කොද වර්තමානයේ බරපතල රෝගී දරූපත් සිද්ධ වෙනස භාවිකර සමාජය ඇවිල්ලති නවා. බරපතලයි දරුව අප්‍රමාණ විදියට රෝගී භාාවයට පත්වෙනවා. ඇයිඒ දෙමාපියන්, දරුවෙක් ලබාගන්න ඉස්සෙල්ල ලැබියයුතු පේවීම කරන්නේ නැහැ. එසා දරුවෙක් ලැබීමට අදාළ සුසුකම්මයා සපුරගන්නේ නැහැ. එයා දරුවෙක් ලබන්නේ තමත් කාමත් ඡන්දයන්ගේ පලයක් ඇටියට. එක සැලසුම් කරන්නේ එකට අදාළ ධර්මානකූල පුහුණුව ලබන්න. ඒ නිසාම අපේ මෞකුසලොල්ට බහින පටිච්ච සමුපන්න බහින දරුවා අකුස්සලේට අදාළ දරුවෙක් තමයි බහින්න තේනාද. එහෙම පේසාමන් වහන්ස දැන් ඔබහන්සේ පැහැදිලි කරන දරුවෙක් ලබා ගැනීම සඳහා අම්ම කෙනෙක් තාත්තකෙනෙක් පුහුණු කළ යුතු. මූලික පුහුණුවීම් එකන් ධර්මානකූල පුහුණුව කියනක පිළිබඳව ඔබහන්සේට මතක් කලා. කිය අපි සමන්හන්ස තෙරුවන් කෙරෙහි තිබෙන්න වූ තිබිය යුතු ශ්‍රද්ධාව පිළිබඳවද උපහන්සේ පැහැදිලි කරන්නේ. ඕ අනිවාර්යම දැන් අපි සැලසුම් කනවාන අපි විවාහයක් සැලසුම් කරද. විවාහක මූලිකාරුණ මොද ුදුරන්ේ විවාහයක් තුළින් බලාපොරොත්වන පළලවිනි අමුණත්තියෙනවාන තමන්ගේ කුල පරම්පරාව ශක්තිමත් කිරීම. එන දරුවෙක් එච්චරා ඒක අයිමත් ප්‍රශ්නයන එක ධර්මයටක ඟයි. විවාවෙලා දරුවෙක් හදවා කියන බුදුරන් වන්සේට කීකරුභාව. දුරන්සේ බලාපොරොත්තුනා. අපේ එකම අරමුණ අපේ කුල පරම්පරාව ශක්තිමත් පවත්තාගෙන යන්න නම් තිේන දැම් බදුරාන් වහන්සේ ඒකටනේ දරුවා පුංචි කාලෙම අම්මතාත්තා මහා බ්‍රක්්මය කරන්නේ. අම්මතාත්තා රහතන් වහන්සේ කරන්න යැයි. ඒ අම්මතාත්තව සතුටු කරලා ඒ අම්මතාතට උපස්ථානය කරලා ඒ අම්මතාත්තර කීකරු වෙලා ඒ අම්මතාත්තව කරන්න තින් උපකාරයන් කරලා මහාබ්‍රක්්මයා සතුළු කිරීම පින ගන්න. රහතන් වහන්සේ සතුරු කිරීමේ පින දරුවට ගන්න. එතවට ඒ පින ගත්තහ මෙයාගේ අකුසල් යටපත් වෙනවා. එයා කුසලයෙන් ශක්තිමත් වෙනවා. එයා කුසලයෙන් ශක්තිමත් වෙලා යයාගේ අධ්‍යාපනය ශක්තිමත් කරගන්නවා. එයා ඉහල වෘතිකය එක් වෙනවා. එයා ඉහල වෘතිිකයෙක් වෙලා එයා අනාගතේ එයත් ගුණාත්මක මහා බ්‍රහ්මය බවට සුන්දර උපක්‍රමශීලි ධර්මය ඇති කියලා. බුදුරන් වන්සේ දේශනා කරන උපක්‍රමශීලි ධර්මයක් මේක. මොකන්දේ. සම්මා තාත්තා මහා බ්‍රක්්මේත් බවට පත් කළරො රහතන් වන්සේෙන මක් බවට පත් කරලා. ඒ තුළින් දරුවාගේ පින ශක්තිමත් කරලා ඒ දරුවා අනාගතයේ ගුණාත්මක මහා බ්‍රහ්මෙක් කරනවා. එක පරම්පරාවක් උපයෝගී කරගෙන තව පරම්පරාවක් ගොඩනගෙනවා. මේ සම්මා සම්බූධ ශාසනය අවුරදු දෙදා සහිසිය කරංගාව කොහොමද. මෙන්න මේ උතුම් ධර්මතාවේ තුළ. එක පරම්පරාවක් උපයෝගී කරගෙන තව පරම්පරාවක් ශක්තිමත් කරනු එනම් දැන් ඔබ දක්ෂවෙන්න ඕනේ දරුවන් හැටියට ඔබ දක්ෂ වීතුයි මේ අම්මා තාත්තා මහා බ්‍රක්්මයා මේ රහත් ගුණයන් තුළ දැකලා ඔබේ පින ශක්තිමත් කරගෙන ඔබේ කුසල්මූලයන් ශක්තිමත් කරගෙන ඔබේ අධ්‍යාපනය ශක්තිමත් කරගෙන ඔබ ඉහල වෘතිීය වේදෙක් බෞට පත් වෙලා ඔබ අනාගතයේ මහා ප්‍රක්්මික් බෞද් පත් වන්න මොකද ඔබ අනාගතයේ මහා බ්‍රහ්මිෙක් වුණේ නැත්තං මොකදද වෙන්නේ ඔබ අම්මතාතාට අකීකරුණත් ඔබ අම්ම තාතථක බ්‍රක්්ම ගුණයන් ගැන දැනගත්ත නැත්තම් බ්‍රහ්ම ගුණයන්ට අගෞරුව කොළොත් රහත් ගුණයන්ට අගෞරුව කළොත් ඔබ රහතන් වහන්සේට මහා බ්‍රක්්මයාට අගෞරුව කිරීමේ අකුසලේ කර ගත්ත කෙනෙක් වෙනවා. අකුසලේ කර ගත්ත කෙනෙක් වෙනවා. ඒ නිසාම ඔබේ අධ්‍යාපනය දුර්වල වෙන ඔබ නරක යාළුවන්ට වැටෙනවා ඔබ මත්වතුන මද්‍රාභියයට යොමුුවෙනවා ඔබ මේ තාක්ෂණක උපතරණ වැරදි ආකාරයෙන් පරිහරණය කරනවා ඔබ නරක යාළුවන්ට වැටිලා ඔබේ මුළු ජීවිතයේ ම සාර්ථ කරගෙන ඔබ කවදාක්වත් අනාගතයේ ගුණාත්මක මහා බ්‍රක්මෙක් වෙන්නේ නැහැ. එන බුදුරජාණන් වහන්සේට ඔබ අකීකරු දරුවෙක් ඔබ කවදාක්වත් මහාබ්‍රක්්මෙක් වෙන්නෙ නැහැ ඔබ ඔබේ අම්මා කියන තැනින් ඔබේ යහපත් පරම්පරාවේ අවසානය ඔබ සිද්ධ කරගන්න එන්සා බුදුරජයන් වහන්සේ කියනවා ඔබ මොනම හේතුවක් නිසාවත් මේ උතුම් යහපත් ධර්මයන් ආරක්ෂා කරගන්න පරම්පරාවේ අන්තිමය වෙන්න එපා අන්තිමය වෙන්න පා එ නිසා මේ මොහොතේ පාසල් පද්ධතියේ අධ්‍යාපනය ලබන දරුවන් වැඩිහිටි සා සධ්‍යාපනය ලබන තරුණ දරුවන් අතර අතේ බරපතල වූ අභියෝගයක් තියෙනවා. බුදුරජණන්වහන්සේ ඔබට පවරපු වගකීමක් තියෙනවා. මොකක් දේ වගකීම. මේ සම්මා සම්බුද්ධ ශාසනය ඊළඟ පරම්පරාවට උරුම කරලා දෙන්න. මේ සම්මා සම්බුද්ධ ශාසනය, ඊළඟ පරම්පරාවට අයිති කරලා දෙන්න. මොකද ඔබේ අම්ම තාත්ත ඔබට මේ ශාසනය අයිති කරලා දුන්නා. ඔබේ ආච්චි සීය මේ ශාසනය මිටට අරගෙනවා එනිසා ඔබට අයිතියක් තියෙනවා. ඔබට වගකීමක් යුතුකමක් තියෙනවා. ඔබට කෘතවේදී භාවයක් තියෙනවා. දෙමාපියන් ඔබේ අතට දුන්න මේ සම්මා සම්බුද්ධ ශාසනය ඊළඟ පරපුරට අරක්ෂා කලදින්. ඔබ ඊළඟ පරපුරට ආරක්ෂා කළොත් පමණයි මේ සම්මා සම්බුද්ධ ශාසනය ලෝකය තුළ පවතින්නේ. එහෙම නැතුව ඔබ බුදුරජාණන් වහන්සේට අ කීකරු වෙලා අම්මා තාත්තාගේ ගුණයන් ඔබ ගරහලා මහ රහත් ගුණයන් ඔබ සලකන් නැතුව කරගන්න අකුසල් බලවත් වනොත් ඔන්න ප්‍රශ්නය ආපු ඔබතුමියගේ තැන්ට සමාජය ගමන් කරෙනවා. හරිද දැ ඔබතුමිය ඔය කියන තැනට ගමන් නොකරන්න තමයි, බුදුරන් වන්සේ මේ මාර්ගය කිව්ේ රිද නමු සමාජයතෙන්ට ගමන් කරන්නේ නැහැ. හරිද සමාජයේ තෙන්ට ගමන් කරන්න නැත්තාං. දෙමාපියන්ටත් ඒ උනන්දුව නැත්තං. දෙමාපියන් ගුරුවරු දරුවන්ට කියල දෙෙන් නැත්තං. පුතේ ඔයා අම්මට බයින්න එපා පුතේ ඔය අම්මට කෑගහන්න එපා ඔය අම්මට ඔරවන් එපා ඔය අම්මට නරගවචන කියන්න එපා අම්ම තාත්ත කියන්නේ ම බ්‍රක්්මයෙක්. පුතේඔ මහා බ්‍රක්්මය දන්නව අද මහා බ්‍රහ්මය කැන කොයිසා පුං්්‍යවන්ත කෙනෙක්ද. මේ කාම රාගයන් පටිගයන් යටපත් කරගැෙන මහා බ්‍රක්්මයා වැඩඉන්නේ. යටපත්රගෙන පංච නීවර්ණයන් යටපත් කරගෙනයි රූපාචර අරූපාෝචර බ්‍රක්්මය වැඩ ඉන්නේ. ඉතුර පංච නීවර්ණයන් යටපත් කරගෙන ජීවත්වෙන පුතේ අම්මා තාත්තා මහා බ්‍රක්්මේක් හිතරිද්දන්න එපා අම්මා තාත්තාට රහත්ගුණයන් තියෙනවා. සංස්කාරයන්ගේ අනිත්‍යභාවය තුළින් දරුවා දෙස බලන්නේ. ඒ රහත්ගුණයන්ගේ හිතරිද්දන්න එපා. ඔබ හිතරිද්දුවොත් මහා බ්‍රක්්මයාගේ හිතරිද්දීමට අදාලාකු සල්ලොබ කරගන්නවා. රහතන් වහන්සේගේ හිත රිද්වීමට අදාලකුසල් කරගන්නවා. කොයි අම්මදව කතාව කියන්නේ. කොයි තාත් ඔය කතාව කියන්නේ. ඇයි අම්ම තාත්තා තුළ සම්මාධිට්්‍යිය දුරලකි. අම්ම තාත්තා තුළ සම්මාධිට්්‍යය දුර්ව නිසා අම්මතාත්තා මේ කතා කියන්න දන්නෙත් නෑ. දැන ගත්තාත් මේ කතා කියන්නේයාට ලැච්ජයි. තය නොමුොකොද වර්තමාන සමාජයටේ කතා ගැලපෙන්න්නේ නැහැ. අම්ම තාත්තා මහා බ්‍රහ්මය කිවොත් වර්මාන සමාජටයක් ගැලපෙන්නේ නැහැ. අම්මතාත්තා රහත් ගුණයන්ති නයකොත් වර්තමාන සමාජටයක් ගැලපෙන්නේ නැහැ. එනිසා දෙමාපියන්නේ එක කියන්නක් ලැජ්ජයි. එනිසා දරුවන්දන්නෙත් නෑ දෙමාපියන්දන්නෙත් නෑ ඊට වග කියන්න ඕනේ කවුද. ඊට වග කියන්න ඕනේ අදම්මික සූත්‍රයේ රටේ රාජ්‍යනායිකයා. හොදමයි අපේ ස්වාමින්න් වහන්ස පන්සිිල් මලුව අහන සුපින්වතුනී අපි ගෞරවනය ස්වාමින් වහන්සේ අප සේල්ම දෙනාට වැතගත් අතිශ්‍යයින් වැදගත්කාරණයක් පැහැදිලල් කරනවා. අම්මාට තාත්තාට රහත් ගුණයන් තියෙන බව මහා බ්‍රහ්ම ගුණයන් තියෙන බව තමන්ගේ දරුවන්ට පැහැදිලි කර දෙන්න වර්තමාන සමාචය තෙමාපියන් සමත් වෙලා හැ කියෙන කාරණය. ට හේතුව හැටියටත්තුන් වහන්සේ විශේෂීන් දෙයක් සසිහිපත් කරනවා ඒ තමයි රටක, රාජනායකත්වය අපි ඒ කාරණාවන් මේ විරමෙන් අනතුරුව ගෞරවනය සාවාමීන් වහන්සේකෙන් පැහැදිලි කරගනිමෝ. පහන් සිලුවසේ අළුත්වවී තල්වන ජීවිත සිලුව පන්සිල් මලුව පන්සිල් මලුව පහන් සිලුවසේ අළුත්වවී තල්වන ජීවිත සිලවා මහ රහතුන් වැඩිම ගොස්සේ ධර්මය දේශනා කරන පූචය රාජකිරියයේ අයියඥාන ගෞරවනය ස්වාමීන් වහන්ස ඔබහන්ස අපිට පැහැදිලි කර දුන්න. විරාමේටයනට කලින් අපි ඔබහන්සගේ කාරණාතුලි නවබෝධ කරගත්තේ දරවුවන් . ඇයි දෙමාපියන් කෙරෙහි මෙයාකාරයට කටයුතු කරන්නේ කියන කාරණය වහන්සේ පැහැදිලි කරා දෙමාපියන් තුළ මහාබ්‍රහ්මයා සතුගුණ රහතන් වහන්සේ සතුගුණ තිබිය යුතුයි ඒවා ඇතිකර ගතයුතුයි කියන කාරණයඒ වගේම දරුවන්ට දරුව වැරදි කරන තැන වැඩිහිටියන්ට අගෞරව කරන තැන දෙමාවපියන් නොසලකා හරින තැන අම්මල තාත්තලා අසමත් වූ බව දරුවන්ට අම්මගේ තාත්තගේ ගුණයන් පිළිබඳව පැහැදිලි කරදීමට ඉතින් අපේ සාමෙන්න් වහන්ස මේ සෑම දෙයක්ම කෙරෙහි ලපාන පපුොදුකාරණය හැටියට ඔබහන්සේ රටක නායකත්වය කියන කාරණය අපිට අවධහරණය කලා අද පන්සිල් මළවෙේද. ඒ කාරණය අයි දැන් පැහැදිලි කරගන්න අප සූදානම් වන්නේ. අවසරයි. බුදුරජාණන් වහන්සේ මේ උතුම් ධර්මයන් මේ විදිහට අපිට දේශනා කල්ලා තියෙන්නේ. සත්වයා කර්මය දායාදු කොටඉපදෙනවා. සත්වයා කර්මය මගේ කොට ිප දෙෙනවා එනිසා ඒ කර්මය නවත්තන්න. මටවත් බෑ ඔබටත් බෑ බුදුරඇන් වන්ේටත් බෑයි. එහෙනම් මේ කර්මය පාලනය කරන්න ඕනේ. මේ කර්මය කළමනාකරණය කරන්න ඕනේ. මේ අකුශල් යටපත් කරල කුසලේට මතුවෙන මාර්ක දෙන්න ඕනේ. අන්නේකට තමයි බුදුරන් වහන්සේ ධර්මිෂ්ට පාලකෙක් අවශ්‍යයි කියල කියන්නේේ. එතුොට අම්මා තාත්තා තුළ දරුවාතුළ මේ සියලු බිඳවැටම් බිඳවැටෙන් නැයි. ඒ අම්ම තාත්ත් දරුවන්ට පූර්වාදර්ශ, ඒ අයට පූර්වාදර්ශී චරිතනෑ සමාජේ. තड़ේ පූර්වාදර්ශී චරිත තමයි ධර්මිෂ්ට රජකනා කියන්නේ, ධර්මිෂ්ට නායි කියයා කියන්න. එතවඩේ දධර්මිෂ්ට ජවරුවයේ ධර්මිෂ්ට නායකින් දක්ෂවීතුයි මේ අධ්‍යාපන කරමයට මේ ධර්මතාවයන් යොමු කරන්න. තිෙන මේ බුදුරාන් වහන්සේ මේ දේශනා කළගන්න ධර්මතාවයන් පාසල් දරුවාගේ පතපොතට යොමු කල්ලේ දරවාටුගන්නන්නේ. පාසල් වයදීම පුතේ ඔබේ අම්මා මහා බ්‍රක්්මයන්. කියන්න ලැච්චයි මොකද මරිකින් කාරයක කියන්නේ ඉන්දයාාවගෙන ඒක කියන්නේ චීන මනුසය ඕක කියන්නේ නිල්සාපි ලැච්චයි මේසා සුන්දර ධර්මයක් තියාගෙන අපි ලැච්ච වෙනවා ඇයි පින්හතුේ සද්ධව දුරුවලයි සදහව දුරුවලයි. එඒ නිසා නිරතුරුවම අපි දක්ෂවීතුයි මේ ගලාගෙන යන විනාසයට ප්‍රධහමන හේතුව තමයි රාජ්‍යනායකත්වේ තියෙන අධර්ිෂට බම කවරුුණනාය කියැවා. කේ කවදගෙන රණය අපිට අදාලනේ බං අදම්මිකස ත්ත්‍රේට අදාළුවයි කියන්නේ එත වොඩ ධර්මික නායකයෙක් රටකට පත්කරගන්න කියලා කියන්නේ ධර්මික භාවය කියන්නේ එයා සම්මාධිත්්‍යයට අදාළව හිතන කෙනෙක්. එයා සිල්පාද පහ ආජී වට්ටමත සීලි ආරක්ෂා කරන කෙනෙක් යටට ඉන්ද්‍රිය සංවරේ තියෙනවා. ඉන්ද්‍රී සංවරේතින නිසා ඒ පාලතයා කල්පනා කරනවා. බුදුරජාණන් වහන්සේට අදාළුව. යා දැන් දක්ෂපාලකෙක් සම්මාධිත්‍යය තින පාලකෙක්. ඒ සම්මාධිත්්‍යය තින පාලකයා හිතනවා සත්වයක් කරමය දායාදකොට ඉපදී. එනම් මේ දරුවෙක් කියන්නේ පෙරා අ කුසල් සමඟයි මේ ඉප දෙන්නේ. එනිසා මේ දරුවා කුසල්ලේ වැඩෙන සමාජයක් මං ගොඩනගන්න ඕනේ. මේ දරුවා අකුසලයෙන් විනාස නොවෙන සමාජයක් ගොඩනගන්න ඕනේ. මේ දරුවා කුසලේ පුහුණු කරන සමාජයක් ගොඩනගන්න ඕනේ එනිසා මේ දේවල් මේ විදියට මං පාලනය කරන්න ඕනේ දෙන්න. මේ දේවල් මේ විදියට පාලනය කරන්න ඕේ මේ දේවල් මේ විදියට සැල්සුම් කරන්න ඕනේ දරුවා අන්නොම ගේයන දිසාාවට යන්න දෙන්න නැහැ පාසල් පද්ධතියේ විනය ශක්තිමත් කරවා ගුරුවරුන්ගේ විෙනය ශක්තිමත් කරනවා එතට මේ අන්තර්ජාලිය මේ කියන කාරණ විනයක් නීතියක් ඇතුව මේවා ක්‍රියාත්ම කරනවා අද විනයක් නෑ නීතියක් නෑ අන්තර්ජාලී යොදාගන්නේ සමාජ විනාස කරන්න සමාජයේ විනාස කරන තරමටයි සමාජයේ විනාස කරන අයට මේමට නායකත්වය දෙනට ඒගොල්න්ගේ අරමුණු ඉටු කරගන්න දිසාවට ගමන්. අද තරුණේට රට ගැන වැඩක් නැහැ. ජාතිය ගැ වැඩක් නැහැ. ආගම ගැක වැඩක් නැහැ. රටේ නිදහස ගැන වැඩක් නෑ. හෙට දවසේ මොකක්ද වෙන්නේ කියන කාරණය වැඩක් නැහැ. අද අයට වැඩක් තියන්නේ ඇස පිනවෙන එක. මේ මොහොත්තේ ඇස පිනවනවානං. ඒකතම මෙයාගේ ජීවිතේ. මේ මොහොතේ කනපිනවන්න තියෙනවානං. එකතමයාගේ ජීවිතේ. මේ මොහොතේ නාසේදිව ශරීරය මනස පිනවරන් තියෙනවන ඉතරයි යාවාර්තමානය සතුරු සොන කෙනෙක් විතරයි යා හෙටක් ගැනහි තන්නේ. එය අනිද්ධාවක් ගැන හිතන්නේෑ මේක ඉබේ ඇතුුණනමේ මේක ඇති කරපු දෙයක්. කවුද මේක ඇති කළේ ජනතා බුද්ධිමත්වෙන්න ඕනේ කෞුද මේක ඇති කළේ ඔබලාගේම අයිතිය හූරංකන්නේ යම් පිරිසක්කන්නවානම් ඒ පිරිසයි මේ දේ ඇති කලේ ඇයි. ඔබලාව මේ විදිහට කාමයන්ගෙන් අන්ද කරලා ඔබේ අයිතීන් උදුරාගෙන කන්න. ඒ තේරුම් ගන්න. මේක ඉබේ ඇතිවුුණා දෙවියෙක් බ්‍රහ්මේ කමුණුෂ්‍යයක් ඇති කලා නෙමේ ධර්මිෂ්ඨ පාලකයක් කියෙන අර්ථයෙන් බුදුරජාණන් වහන්සේ ඔතනයි දෙන්නේ. අනේ මේ අයිංසක සත්‍යයෝ පෙර අකුසල් කරලා සිල්පද බිඳලා තියෙනවා අකුසල් වඩලා තියෙනවා. එනිසා මේ දරුව ඉප දෙන්නේ පෙර අකුසල් කරලා තියෙනවා. ඉනිසා. ඒ දරුවෝ පාලනයක් ඇති සමාජයයක් තුළ ඉසරාට අරංයන්න ඕනේ පාලනයක් ඇති සමාජයක් තුළ ඉසරාට අරංගයන්න ඕනේ. එහෙම නැතුවාර අකුසල් විපාක දෙන්න සුදුසු පරිසරයක් හැදුවොත් මුළු රටම කාමත්් ඡන්ද විලක් බවට පත්වෙනවා. දැන් කාමේ වර්දවා හැසිරෙන කොච්චර ඉන්නවාද. අන්දියක් අන්දියක් ගානය අර එක සම්බාහන ආයතන ගනික ආයතන මේවැයින් බලවත් තාකාරයෙන් කාමේ වරදවා හැසිරීම වර්ධනය වෙලා. එහෙමයි අපේ ස්වාමින්හන්ස අදාපි දකින දෙයක් තමයි නිරුවත කියනදේ අසභ්‍යහ කියනදය සමාජයේ සාමානිතත්වයක් බවට පත් වෙලා ඒව ගීත තුළටෑවිල්ල අසභ්‍ය වච්න කියනේවා. නිරුවත කියනදේ සාමාන්‍ය මිනිසුන්ගේ ජීවන රටාාව ඇතුළ සිද්වන දෙයක් බවට පත්වෙලා අපේ ස්වාමිනා සපිමේක සාමාන දෙයක් හැටියට මෙ වෙනකොට සමාජය ඇතුළෙ දකිනවා ඕ ඒකද ඒකින් ඒකෙන් අදහස්වෙන් අර පයින රිලවාට එඉනිම අන්දේවා. තින්න දැම්ට මේ ජීවිතය සිල්පද බිඳින කෙනා කාමයන් වඩන කෙනා ඊල්ළඟ ජීවිතය මනුස්සෙකුුණොත්. එයා ළමා වයසේදීම කාමච්ඡන්දයන්ට යන්නතිී නිටකඩ වැඩි. තිේෙන් අද කාමච්චන්දයන්ට යන්න දැන් අද මේ වර්තමාන ඒකයිපියෙන් දැම්මට ස්කෝලේක උගන්න මේෝ ඇමිල් පෙි පැත්තේ උගන්න ඉස්කෝලෙක මේ උපාසිධාරී ස්වාමි්ාසේ කෙනෙක් වවා වාවිිාස හරි අමාරුවයි ස්කෝලෙ පානය කරන්න මොකද මේ හතේයාට ගෑනු ලමයිනුත් සම්බන්ධරයිති කරගන්නල මිශ්‍ර පාසල් තිෙන්න්න. ඒ හත්තේ අටේ පන්තිෝලගේ ළමයිනුත් මේ යම් යම් සම්බන්ධතා ඇති කරගන්නලු ම හරි විකාර වැඩක් පාලනය කරන්න පැල්ලුකත් ඒක කොහෙත්මරගන්න බැල්ලු තේෙන. ඉතොර දැන් දරුවන්ගේ වරදක් නේ? ඒ දරුවන්ගේ වර්ධන මේ සංස්කාරපච්චයා පඤ්ඥාන්. ඒ දරුව පෙරජීවිතේ කාමයන් වඩපු දරුවෝ මේ සමාජය මිදලා පයින. ඉතොරේ මේ කාමයන් වඩලු ආපු දරුවෝ මේ විදිට එ නිසායි ධර්මිෂට පාලකෙ ගැන බුදුරයන්සේ කියයන්න. එතුකොටේ පාලකයා දක්ෂවියතුයි පාසලේ විනය ශක්තිමත් කරන්න. ගුරුතුමාගේ විනය ශක්තිමත් කරන්න. සමාජයේ විනය ශක්තිමත් කරන්න මේ මාධ්‍යවල විනේ ශක්තිමත් කරන්න. තිෙන්න්න එ සමාජයේ දුරාචාරයන්ට ඔම එන දිසාවට යෑම වලක්වන්න. නමුත් ඒ සම්මාධිට්ටිය අද පාලක පින්ග තුල්ලාට නෑ ඒගොල්ල ඉප දෙෙන දරුවාට ඉනිමං තියෙනවා අතීත සංස්කාරයන් අදාලෝ විනාසය කරාම ඒ පාලකයෝ පාලකෙක් වෙලා නැහැ. ඒ පාලකයෝ විනාසකාරියෙක් බෞ්ටයි පත් වෙලාතිී. පාලකෙක් වෙලා නැහැ ජනතාවට. නායකෙක් වෙලා නැහැ. ජන්තා පෝෂණය කරන්නෙක් වෙලා නැහැ. එයා ජනතාව. විනාසය කරන කෙන බවටයි් වර්තමානෙක් මහතයා ගැ ඉතරන්නේ මංකි කියයන්නේ. අති තහිටිය හැමෝම අද මෙතෙන්ට මේක අරගෙනවා. එනිසා අපි කොච්චර කතා කළත් මේ දේවල් විස දෙන්නේ? නැහැ. මුල වෙනස් වෙන්න ඕනේ. මුල ඒ මුල තේරුම්ගන්න ඕනේ කර්මය කර්මඵල විශ්වාසයට අදාළව තේරුම් ගන්න නාහිකෙක්කින්න ඕන. ඒම තේරුම් ගත්තොත්තමයි ඒ නායකයා හිතන්නේ සත්වයා කර්මය දායයාදකොට ගෙනයියෙන්නේ. සත්වයා කර්මය මගේ කොට ගෙනයියෙන්නේ. සත්වයා කර්මය ඥාතියා කොටගෙන ඉන්න. එනිසා මම විනය ගරුක පාලනයක් ඇති කරගන්න ඕනේ. මනුස්සයා කාමච්චන්දයට යොමු නොවන පාලනයක් ඇති කරගන්න ඕනේ. මනුසයා මත්වතුට යොමු නොවන පාලනයක් ඇති කරගන්න ඕනේ. මොකොද මේවා පාලනය නොකළොත් අතීත සංස්කාරණ නිසා මේවා දෙකොට තලා යනවා. අන්න නාකෙක්ගේ දක්ෂභාවය. නමු අදේ නායකයන්ට දක්ෂභාවේ නැහැ ඒ ගොල්ලොහ දන්නේ අරක් කුවිකුණලා ආර්ථිකයදුවන්න. ගො දාන සම්බාන අයතන දාලා ආර්ථිකය දුවන්. ඒගොු හදානේ දුරාචාරේටියෝ මුකළ ආර්ථිකය දුවන් මොකදමේ වෙන්නේ පනින රිලවුන්ට අපි නිමන්තිබ්බව වෙනවා. එනිසා මේ කාරණේ ඔයා කාරෙන්ගගේ යොත් අවදකත් විශසඳන්න පුළුවන්කමක් ලැබන්නේ. ඉනිසා සුන්දර ධර්මයක් අපි සමාජයේ තුළ දකින්නේ අපි කනගාටු වෙන්න ඕනේ අපේ සමස්ත ළමාපරපුර සමස්ත වැඩිහිටි තර්ණපරපුර නිරපරාදේ විනාසේ කරායනවා. සම්මාධිට්්‍යය නැතිනායකින් නිසා නිසා මේ මොහොතෙත් බුදුරාන් වහන්සේගේ ශ්‍රාවකයක් හැටියට අපිට කියන්න තියන්නේ. අනේ ෞරෝණියය දේශපාලන පිංගතුන මේ සම්මාධිට්ටි ඇති කර ගන්න සමාජයට විනයක්ත් දෙන්න සමාජයට නීතියත් දෙන්න, සමාජයට ගෞරෝණය විදිට හැසිරන්න දෙන්න. මේ අකුසල් විපාකය කරා එන්න තින දරුවන්ට ඉනි මංතියන්න එපා තව තවත් අකුසදය කරා යන්න. හොඳමයිසාවාමින් වහන්ස ඔබහන්සේ මේ පැහැදිලි කරපු කාරණා මහත් වූ සමාජයක් සම්යතෘෂ්ටිය කරාගෙනයන කාරණාවන්ම වනවානි සැකයි මේ ලෝකයට දරුව ගෙනා ආපලියට ජීව විද්‍යාත්මකව අම්මාතාත්තා වනවා හැරෙන්නට තවත් විශාල බරපතල කාරයක් අපි හැමූඩම තියෙනවා ඒ කාරණයයි ගෞරවනයස්වාමින්න් වහන්සේ අපිට පැහැදිලි කළේ හොයි පසිංහතුන් අප්‍රමාණ සත්වට පත් වෙන්න මේ සුන්දර උදෑසන පන්සිිල් මල්ුව වැඩ සටාන ස්වබනය කරලා ජීවිතේතුළින් අපප්‍රමාණු උතුම් ධර්මදාානේ පින්කන් සිද්ධකරගත්ත මොහොතේ. මේ රැස්කරගත්තාාවු සෑම පිනක්ම පන්සිල්මල්ුව ශ්‍රවණය කලාවූ, පිංවතුල්ලා සියලූම දෙනාටත් මෞ දෙමාපියන් දවාදරුවන් පෞල්ලොල සිලු දෙනාට රටවාසී ගම්වාසි සියරු දෙනාටත්. ඒවාගේ මුත්තර ීතර මහනායක සාමින්න්වහන්සේලායඇතුළු සියලූම වන්දනිය මහා සංගරත්නයට මේ පින් නිදු නීරෝගී සුවපත්භාවය දීර්ඝාශ, උතුම් චතුරාර් සද්ධර්මයෝ දැකීමට. මේ පින් උත්තම ශක්තියක් වේවා. ඒ වගේම කල්්‍යාන මිත්‍රභාවයෙන් උපකාරක ධර්මයන් සකස්කොටදුන්. ඒ පිින්වත් ශාලිකා මහත්මියයටත් සාරධ මහත්මයාටත් සිරසගුවන් විදිලේ ප්‍රධානී සජිත්‍රත්නායක මාත්මය ඇතුළු කාර්මණ්ඩ ලෙසිලූම දෙනාටත්. මේ උතුම් ධර්මදාානමය පින් නිදුක් නීරෝගේයේ සුව පත්භාවය දීර්ඝාශ උතුම් චතුරාර් සත්ධර්මයෝ දැකීමට මේ පිින් උත්තම ශක්තියක් වෙන්න කියලා. මෙස් සිටිං ආශරිවාද කරනවා. තෙරුවන් සරණයි. ඉතාමත් තියහපත්සාමෙන්න් වහන්ස මේ මොහොතේ මට හැඟෙන දේනම් කල්්‍යයාන මිත්‍ර ඇසුර සම්පත්තියක්ම බවයි. කල්්‍යයාන මිත්‍ර සපත්තිය ලබන්නට නම් ඔබත් කල්්‍යයානමිත්‍රයෙක් වන්නටය කියෙන කාරණය. සිරසෙෆම් පන්සිල්මලුවට පැමිණි පින් බර ශාවක ඔබට මතක් කරනවා. ඉතින් එහෙමනම්. හේතුවක් නිසාම මේ ජීවිතේති අපිට මුණ ගැසනු ඒ කල්්‍යයාන මිත්‍රයාණන් වහන්සේ අපි පින් අන මෝදැන් කරමු උන්වහන්සේකේ. ඒ උන්වහන්සේගේ ඒ ශ්‍රීෂ්ඨ අරමුණු සාක්ෂාත්වේවා අප රැස්කරගත් මේ කුසලය ඊට හේතුඒවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. මහ රහතුන් වැඩිමගොස්සේ ධර්මය දේශනා කරන. පූජ්ජ්‍යය රාජකිරියයේ අරියඥාන් ගෞරවනය ස්වාමිණුහන්ස? ඔබහන්සේට නිරෝගි සුවය ප්‍රාර්ථනා කරනවා සුවපත්භාවයම ප්‍රාර්ථනා කරනවා. ඒවාගේම එළඹෙනමාසේ මුල් ඉරිතාවේ. සිරසිෙ ෙම් පන්සිිල් මලුවට ඔබහන්සේගේ වැඩමවීමත් ඉතාමත් ගෞරවයෙන් අපේක්ෂා කරනවා තිරවන් සරණයි පවුලී හැමට සම්මා සම්බුදු සරණ ලැබතින පන්සිිල් මල්ුව.